भागवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणेयो अनुत्तरं पुण्यक्खेत्तं लोकस्साति साधु 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 දිනාටම ධර්මයේ ශාන්තියක් වෙන්න. අච්චා. මේ මොහොතේ මට පොඩ්ඩක් අතරීමක් කරන්න වෙලා තියෙනවා. ඇත්තටම තපස් ස්වරූපයට තපස් මේකට මොකද මේ අවස්ථාව අනුව මේ මොහොතේ අනුව තීරණයක් අරගෙන මගේ හදවත මගේ හෘද සාක්ෂිය පිසුදුව තියාගන්න. ඉතින් අපි ඔක්කොම එක එක ලෝක අපේ එක එක ලෝක කිව්වම අපි එක එක හිත සිතුවිලි විඥානය. ඉතින් ඒ දේ තමයි මමත් දැන් කරන්නේ. මේ මහත්තුරු මට පස්සෙන් 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 ආරාධනාව මෙහෙම ඉදිරිපත් වෙන්න කියලා. හැබැයි හේතුවක් මත මන් දන්නවා මේ බණ කියන එක ගොඩාක් අපේ කරනවා කරනවා හරියට දැන් මෙහෙම කරනවාක් මමත් කට්ටියනවා සමාජ වෙනවා නම් ගොඩාක් ඒ කවදා දෙන්න තියත් බණ හඳ ඇවිල්ලා තියෙනවා බලන්න අනේ අනේ ගොඩක් ගිල්ල හරි හරි කොහොම හරි බණ ඇත්තටම මේක අපි අහලා තියෙනවා වැඩි මේක කරන එකක් තියෙන්නේ පින්වත් තරම අවංක වෙන එකයි මේක පොඩි දෙයක් කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් කරුවත් අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා. මම ඇද්දද කලිදි තමයි කැලේ අතර අපි කැබිලිත්තේ වඩින්න ගිහිල්ලා බැරි වෙලා තමයි යාල ඇතුලේ මේ ඇවිල්ලා මං ඉතින් ඒ වෙනුවට ඇද්දද ගල වැඩ හිටියා. ඒ වැඩි ඉන්නකොට මට පණිවිඩය ආවා මං කැඳ වළඳන්න එනකොට මේ පණිවිඩය ආවා. පණිවිඩය කියන්නේ මෙහෙමයි මම කාත් එක්කවත් කතා කරන්න එපා කතා කරන්න දෙන්න එපා කියලා මම ඒ ලොකු හාමුදුරන්ට කියලා තිබ්බා. ඒ ලොකු හාමුදුර මගේ සහෝදර පරණ ස්වාමි වහන්සේ නම. ඉතින් ස්වාමි වහන්සේ මං ගාව මෙහෙම ඉඳගත්තා වැඩ හිටියා. වැඩ ඉඳලා මං ගාවට ඇවිල්ලා කිව්වා මොකද්ද කියන්න ආවා. මම ඒතර කොහෙන්පා ස්වාමි වහන්සේ මට කිසි පණිවිඩයක් එපා. මම මෙහෙම මේ භාවනා යෝගිව දැන් මේ දවස්වල ගත කරනවා කියලා හැමෝටම කියන්න කියලා. ඒත් ඒක සංහසේ ඇසුවේ නෑ. ඔහොම මට කිව්වා. මෙහෙම කට්ටියක් කියනවා මේ රටවල් කීපයකින් මේ විදියට දේශනාවක් දෙන්න අපේ ස්වාමීන් වහන්සේ කරන් බලාගෙන ඉන්නවා ඔහොම කියලා. එතකොට මට ඉතින් ඕක ඇහුණා මං කිව්වා ඒත් ඔය පණිවිඩය අරින්න. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මං ඉතින් ස්වාමීන් වහන්සේ සමාවේ මං මේක කිව්වට මගේ සහෝදර මේ කරුණක් කියන්න මට ඕනේ. අපි අර ගලක් තියෙනවා ගල් ගුහාවේ උඩ ගල් පර්වතයක් තියෙනවා. ඒ ගල් පර්වතයේ උඩට කියලා අපි පිරිත් කියලා මේ ලෝකෙට සෙත් පතන්නනේ. ලෝකෙට මේ සැනසීමක් එන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. අපි මේක මෙහෙම කරමු කියලා අපි යන්නේ මගේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේ මට කිව්වා. හැබැයි එහෙම කිව්වම මම බලපන් ෆෝනේ ස්වාමීන් වහන්සේ එහෙම නැහැ එහෙම තවත් එපා කියලා මම කිව්වා. ඉතින් මම බැලුවා අද කාලේ ගොඩක් මේ ප්‍රචාරය කරන එක කොහොම නම් රෙඩි මේ ඔක්කොම කරන්න මේ ප්‍රචාරය කරන්න ඒක අර සෙන්සේෂනල් එක ධර්මයේ තුලටත් ගොඩක් තියෙනවා. මේක කරන එක අපි තුන්දොර පිරිසුදු කරන වැඩපිළිවෙල මොනිටර් කර කර අපිට හිත මේ හොයාගෙන අපි සූක්ෂම මේ අපිට කේන්ති තිය හැටි ද්වේෂය තිය හැටි වෙච්ච හැටි හොයාගෙන යන්නේ ආසාවල් ඇති වෙන අපි අපේ සිතුවිලි එන හැටි අපි ඒක නෝට් කරලා ඒක හොයාගෙන යන්නේ ඊගෝ එක ආවම ඊගෝ එක ඇති වෙලා හැම හොයාගෙන යන්නේ මේ අපි කොච්චර දුරට ප්‍රැක්ටිස් කරනවද පින්වත් මේක අපි ටිකක් කල්පනා කරන්න වෙනවා. ඉතින් කොහොම හරි මම මේ ආයි කොළඹට වඩින්න වෙන හේතුවක් මගේ දෙමාපියෝ
පොඩි ආරංචියක් තිබුණා වයස්ගත වෙලා ඒ සම්බන්ධව මට ඒවා පොඩ විසඳලා ඉන්න ගමන් තමයි මම සලකුවා දැන් මේගොල්ලන්ත් මම මෙහෙම මේ සෙටල් කරන්නේ මෙහෙම පැවිදි වෙලත් මනසට කිසිම මේ කිසිම මොකද රිමෝට්ස් එකක් මේ පසුතැවිල්ලක් නැතුව යන ක්‍රමයක් එදා ඉඳන් ගමනක් ගියා දැන් ගිය පාරත් මම YouTube එකට ඉඩ දුන්නේ ඔය ප්‍රෝග්‍රෑම් වලට ආවෙත් හිමාලයේ ඔක්සිජන් නැතුව මේ දෙවනි ජීවිතයක් ලැබිලා තමයි එන්නේ එදා ඔක්සිජන් නැතුව අපවත් වෙන මොහොතේදී පසුතැවුණා මිනිසුන්ට මට යහමින් දෙන්න බැරුණා කියලා පින්වතුනි ඒක මගරින් ඒක මට හිතුණා මම ඒක උඩ අන්තයකට කරා මං හිතුණා මං මේ පිරිසුදුම දේ කො මං කම්ප්ලීට් කරා මදි මම මීට වඩා මේ සත්‍යයට ශක්තියක් දෙන්න ඕනේ මං හිතන විදියට කියලා හිතුව හින්දා මගේ අරගෙන ආපු ගමනේ හැබැයි අතන මරණ මංචකයේදී මරණ මරමුකේදී දැනුණාට එකපාරටම මං වැඩි මට මිනිසු දෙහාමින් කරගන්න බැරි වුණා එන අනිත් ආත්මේ තමයි කරන්න වෙන්නේ එතකොට මං ඉතින් කොමරියව බේරිලා ආවා එකෙන් තමයි මම දැනගත්තේ මම එක්ස්ට්‍රීම් එකට වැඩි ගියා මොන හරි යන ගම මේ දන්න දේ දීගෙන යන්න තිබ්බ නේද කියලා ඉතින් හැබැයි ඊට පස්සේ තමයි ඔය ඉන්විටේෂන්ස් බාරගත්තේ පින්වතුනි ඔහොම අරගෙන ওই ගමනක් ආවේ දැන් මේක උනත් ලොකු ස්ටෙප් එකක් පින්වතුනි මේ මේ මොහොතේ මේ වගේ මොකද මොකටද කියන්නේ zoom නේ zoom මේකත් එක්ක හැබැයි මම ඒක ගොඩාක් සලකලා මගේ පුංචි අම්මත් කිව්වා පොඩ්ඩක් උවහන්සට මේක මේක ගැල ඒ කියන්නේ අර දැන් මේක එකපාරටම නිකන් මොකද මේ අපේ ලංකාවෙත් සමාජය ගොඩාක් බලනවා මේ ස්වාමිවංශික ඇලේක ඉන්නවද මොකද්ද කොයි විදිහද ඉන්නේ බාහිර ලක්ෂණ ගොඩක් අපි යන කට්ටියකුත් ඉන්නවා ඔව් ඒකත් එක සලකුණ තමයි හැබැයි ඊට එහා දෙයක් තියෙනවා පින්වතුනි අපේ හිත තුළ එළියෙන් පිසුදු වෙනවා විතරක් නෙමෙයි ගුණයෙන් පිසුදු වෙන එක අතරින්ම පිසුදු වෙන එක. ඉතින් ඒක සලකලා තමයි මම දැන් මේ දේ කරන්න ආවේ. ඇතුලින් පිසුදු වෙන එක. ඒක තමයි මේ මහත්තුරු ඇත්තටම මම දන්නවා කොච්චර බලාපොරොත්තු ඉන්නවද නිකන් කොච්චර කාලයක් මම ඉහඳ විඳලා තියනවාද කියලා. ඉතින් මම මේකම අමතක කරලා නෙමෙයි. මේක මම දන්නවා කවදා හරි තව තව හිත ඇතුලින් විමුක්තියට පත් වෙවි තමයි සත්‍යයට හරි විදියට අපේ පරම වශයෙන් ඒක මුල් පාර කැපපු බුදුගුරේ බුදු රජාණන් වහන්සේ ඒ ගිය ක්‍රමයෙන්ම තමයි අපිට මේ ශාසනයට සත්‍යයට පිටක් වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මම කවදාවත් හිතන්නේ නැහැ මේක පාඩුවක් කියලා මං එහෙම අයින් වෙලා මගේ හිත දිහා බල කටයුතු කරන අවස්ථාවේ. මොකද මං දන්නවා එහෙම කරපු තරමටයි අනිත් පින්වතුන්ට කරවන තත්ත්වයකට එන්නේ. මෙහෙම ඇවිල්ලා බණ කොච්චර කිව්වත් පින්වතුනි මේක කරන එක කරන කෙනෙක්ගෙන් ආවොත් තමයි මේක මොන හරි බලවේගයක් වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේක මට අලුත් මේ තමන් එක එක ගෙවල් වල ඉන්න තැන් වලින් තමයි මේ බණ අහන්නේ පින්වතුනි. ඒකින්ද මට මේ පේනවා එක එක හරි ඉන්ටරෙස්ටිං. හැබැයි ඔයගොල්ලන් ඔහොම හිටියත් ඔයගොල්ලන්ගේ හදවත් වලට මගේ මනස ගිහිල්ලා ගොඩාක් ඉස්සර වුණා. හිතන් දෙපා හාමුදුරුවෝ ඒකයි අපි එක මේක අපි මේ මෙහෙම බලලා හිතන එකක් නෙමෙයි අපි හිතෙන් හිතනකොට සියලු සත්‍යෝ මන් පෘථුවියෙම ඉන්න තමන්ගේ හිත ඒ ඔක්කොම ආවරණයක් වෙනවා අපි ඉම්පැක්ට් එකක් එනවා ඒ කට්ටි ඉන්න කල මේ ලෝකේ ආරක්ෂා වෙනවා ඒ කියන්නේ මේ ලෝකේ නෝක විනාශ වලින් ආරක්ෂා වෙනවා ඒක උපාසක පිස්සක්ද භික්ෂු පිස්සක්ද කවුරු හරි තුන්දොර පිසුදු කරන් එහෙම ඇත්තම හෘද සාක්ෂිය දිහා බලාගෙන යන කට්ටියක් ඉද්දි මේ සිරු දෙය සිරු ආරක්ෂාව එයාටත් ලැබෙනවා සිරු සත්‍යයන්ට ලැබෙනවා එයා ඉන්නක මේ ලෝකෙ. ඉතින් මම දන්නේ නැහැ මට ඒ කට්ටිය පේනවා විතරයි මේ කාලේ මම දන්නේ මොනවද මගේ අහන්න තියෙනවද මම මේ විදියට මට ගොඩක් දේවල් පැහැදිලි මම කිව්වා අනිත් පාර මම හිතනවා මම මිනිස්සු අතරට ආවොතින් දැන් මේ ඇති මේ ශ්‍රද්ධාවද මේ ওই සීල් රකින්න ඒවයිද මම ඉස්සර කිව්වා ගොඩක් ඇඩික්ෂන්ස් ද ඒ කියන්නේ පසුබිම් කරුණු ටිකක් ගොඩක් මම ඉස්සර කිව්වා ඒ කියන්නේ ඒවා තියෙනවනම් අයින් කරගන්න මේක ප්‍රායෝගිකව හිත සමාධිගත වෙන්න නැත්නම් මේ අර මේක අපි මේක ප්‍රැක්ටිකලි යන්න ඕන ගමනක් නේ ඉතින් මම එදා කිව්වා ඉන්ටර්නෙට් එක හරහා පවා
ගොඩක් මේ කියන්නේ ගේම්ස් හරහා දැන් මට අලුතෙන් ආරංචි වුණා කාටුන් කාටුන් නැස්සේ මේ ළම ඒ කියන්නේ යකා මාරයා කොයි ආකාරයෙන් ඇතුල් වෙනවද කියන එක මේ කාටුන් නැස්සේ නරක දේවල් එනවා මේ ළමයි ඉතින් අපි කාටුන් බලනවා කියලා බලනවා ඇතිනේ පින්වතුනි එතකොට අපි ඒක වැඩිහිටියන් හැටියට අවධානයෙන් ඉන්න වෙනවා ඒ වගේම අපිත් මේකට ඇබ්බැහි වෙලා තියෙන එක එක විදියට දැන් මේ මොනක් බනහන්න පොතක් කියවනට වඩා මේකෙන් මම හොයාගත්ත ඩොපමින් ඩොපමින් වලට අපි ඇඩික්ට් වෙලා මේ විදියට YouTube එක හරහා පවා මම ඉස්සර ඉතන YouTube එක මට අර ඩොපමින් ඩිටොක්ස් කියලා එනවා YouTube එකේ මේ පින්වතුන් බලනවා නම් ඒක බලන්න පින්වතුන් ඒක හරි ඉම්පෝටන්ට් කරුණක් මොකද ඒක සයන්ටිෆික්ලි විද්‍යානුකූලව පෙන්නනවා අපි දැන් මේ විදියට මේ ස්ක්‍රීන් එකක් අස්සේ වුණත් මෙහෙම බලනකොට මේකට අපි අර ඒකට අපේ මොලේ අර විනෝදයකින් එහෙම එන්ටර්ටේන් වෙවි තමයි මේ බනහන්නේ එතකොට අර සමාධි ශක්තිය ඇනලයිස් කරන ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ෆ්‍රන්ටල් මේ ලෝබ් එක ඒක පින්වතුනි ඩැමේජ් වෙවි තමයි කරන්නේ එතකොට දැන් හදිසියෙ දැන් හදිසියෙම භාවනාවක් වැඩිච්ච කෙනෙක් හරි අත්‍තරම එහෙම ඒක උදව්වක් වෙනවා තමයි මොකද ඒක ඒකත් කියනවා අර මොකද්ද මේ මොකද්ද ඒකට කියන්නේ න්‍යිරෝන් මිරර් රිෆ්ලෙක්ෂන් කියලා ඒ කියන්නේ තමන්ගේ වැඩ දැන් එහෙම න්‍යිරෝන්ස් දැන් අපි දැන් මෙහෙම බැලුවත් මේ පින්වතුන්ලාගේ වැඩ කරන මොකක් රාගය ද්වේෂය කියමුකෝ මොන හරි මෝහය කියමුකෝ දැන් මට ඒක ඒ වැඩ කරන න්‍යිරෝන් මේ මගේ ඔළුවෙත් වැඩ කරනවා කියලා කො හොඳට හොයාගෙන තියෙනවා එහෙම බලනකොට මේක ස්ක්‍රීන් එක වගේ වෙන්න පුළුවන් පින්තූරයක් කෙනෙක්ගේ බැලුවත් ෆොටෝග්‍රාෆයක් වුණා රාගය තියෙන ද්වේෂය තියෙන අනිත් පැත්තට එහෙම රාගය දුරු කරගත්ත ද්වේෂය දුරු කරගත්ත එයාගේ න්‍යිරෝන්ස් සුත් වැඩ කරනවා අපි අපි ඒක බලන් දයාගෙන හිතන්න මේ වගේ තව මේ මේක මෙහෙම බලනකොට එතකොට නරක දෙයක් බලනකොටත් අපි හිතන්න පුළුවන් මේක ස්ක්‍රීන් එකක් විතරයි කියලා නෑ පින්වතුනි ඒක අර ඇක්ටිවේට් වෙනවා එතකොට හොඳ දෙයක් අපිට එහෙම බලන්න පුළුවන් හැබැයි මං හිතනවා හරි රෙයා හිතන්න මේ මාර්ගයේ හොඳට වඩපු කෙනෙක් මෙහෙම ස්ක්‍රීන් එකකට දෙයි කියලා හිතන්න අමාරුයි පින්වතුනි අපි ආශ්‍රය කරපු ගුරුවරු අපිට ධෛර්ය දුන්න අය මේ වාහනයකවත් නැග්ගේ නෑ පින්වතුනි මේක මගේ මොකක් හරි ධෛර්යයක් කර්මයක් මේ විදිහට මේ මොකද මගේ අර ලොකු අදිෂ්ඨානයක් තියෙනවා මේ අනිත් අය නොදකින නිවනක් මට දකින්න බෑ කියලා මට දකින්න ඕනේ නැහැ කියලා ඒකින්ද තමයි මේ විදිහට මෙහෙම මේ පොඩ පොඩ හරි චුට්ටක් හරි ඉඩ දෙන්නේ යා තියෙන ආදරේ හරි මොකක් හරි තියෙන මේක toy ඔය වලකට එනවා වගේ පින්වතුනි මේක වලකට පොඩ්ඩක් බහිනවා වගේ ඇදලා ගන්න හැබැයි මෙහෙම ප්‍රැක්ටිස් කරන එක කෙනෙක් හිතන්න අමාරුයි. ඔය බලාගෙන මිනිස්සු කෑදර කමින් මේවට ආසාවල් තියාගෙන ඉන්න පිරිසක් තමයි පින්වතුනි ගොඩක් මේවට එන්නේ. උගලඟෙත් ඒ කර්මයක් ඇති සමාට එහෙම කට්ටියම මුණ ගැහෙන්න සම්බන්ධ වෙන්න. නැත්තම් ඔච්චර වෙලා යන්නේ බල ගොඩක් අහන්න ඕනේ නැහැ පින්වතුනි. ඒගොල්ලන්ගෙන් ඇහුවත් දැනුණත් Tamanට අර පාලනය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ මේ මොනවාද මේ ඒ කියන්නේ මේ හිතේ ශාන්තියට හිතේ සමාධියට බලපාන දේවල් වලින්. ඉතින් මම ඔය කරුණ කිව්වා මේක හරි ඉම්පෝටන්ට් දැනගන්න. ඒ කියන්නේ අපි පරිස්සම් වෙනවානේ අපි ඉතින් දැන් වැඩි තියෙන්නේ දැන් අපිට පොතක් කියවන්න කම්මැලි වෙලා තියෙන්නේ අර ඩොපමින් වලට අපි ඇඩික්ට් වෙලා යන හින්දා. ඉතින් ඔය ඩොපමින් ඩිටොක්ස් කියන එක බලන්න එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා හරිම ඉම්පෝටන්ට්. මේක හරියට ප්‍රයෝජන වෙනවා මොකද ඒක සයන්ටිෆික්ලි ඒ රටේ මිනිස්සු මේ ඔය ඉන්ටර්නෙට් ඔය ඔක්කොම අයින් කරලා මේ මොනවද ඒක කියන්නේ එක වඩන කට්ටියක් ඉන්නවා ඒවා දැනගෙන මේවා අයින් කරලා ලයිට් උත් අන්නිවල ඔහොම කම්මැලිව නිදියගෙන ඉඳලා අර මොලේ අර හැදෙන ස්වභාවයක් තියෙනවා ඒකේ ප්ලාස්ටිසිටි ස්වභාවයක් තියෙනවා ඒවට එහෙම ඉඩ දීලා දුන්නම එහෙම අර ඩැමේජ් වෙච්ච ඒවා රිපෙයර් වෙලා අර මෙහෙම හැදෙන්න පටන් ගන්නවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා ඒක ඇත්ත ඒකට ඒගොල්ලන් කියනවා ඩොපමින් ඩිටොක්ස් කියලා ඩිටොක්සින් ෆ්‍රොම් දිස් ඩොපමින් ඉන්ෆ්ලුවන්ස් ඔර් වොටෙවර් ඉතින් මේක පින්වතුනි බලන්න ඒ කියන්නේ මේක සමාධියකට හිත එක්තෙන් කිරීමට මේතොට ඊට පොඩ පොඩ තමයි මොලේට ඉඩ දෙන්නේ දැන් එළිය දැකලා ආලෝකය දැකලා එක මොකක්ද සීනරි එකක් දැකලා ඔහොම චුට්ට චුට්ට මොලේ හුරු කරන චූටි දේ සතුට වෙන්න ඉතින් ඇත්තට කාම ලෝකයේ හැම දෙයක්ම පින්වතුනි හානි කරයි සමාධියක් එන්න උනන ධ්‍යානයක් එන්න නම් මේ අපි අතර ගමකට පින්ඩපාත යනකොට හරි කුටියෙන් එහාට යනකොට හරි මොනවද බලන්න යන්නේ නැහැ.
කය අසුභය බලාගෙන එතනින් හටගන්න විඥානය මෙනි කරන් යන්නේ. ඒ කියන්නේ මේ මේ පේන දේ මේ පොළොව පේනකොට. ඒ අර අසුභ කොටසේ මයින්ඩ් එක බඩි එක සෙපරේට් කරලා විඥානය අයින් කරලා බල බලා හිටපු තරමට සමාධිය වැඩනවා. මොකද කායගත සතිය කම්ප්ලීට් වෙනවා. ඉතල අපි බෝඩර් එකේ ඉන්නවා හිත ඇතුළට යන්නේ. ඒතර මේ පොඩි ලෝකයක් කියලා පේනවා මේ අස්කන්නාස වලින් පේන ලෝකෙ පිටින්. මම පොඩ පොඩ ගිනව මගේ ලෝකෙට ඉතින් මේ පොඩ පොඩ මොන හරි ඉතින් අපි ඉස්සර යෝගිව ඉන්නේ නැති පොඩ්ඩක් දැන් මෙහෙම ගිහිල්ලා මේ ලෝකයේත් එක්ක ගොඩක් පැටිලා යන්න වෙන්න ඇති හැබැයි මම පතනවා ඒ අර ඒක එන්න ඕනේ දැන් ඒක අවදි කරන්න ඕනේ ඒක අවදි වෙන්න පුළුවන් මොකද දැන් තව එකක් තියෙනවා දැන් මේ ආරණ්‍ය වල මේ තැන් වල මේ ඉස්සර මේ නිවන් දකින්න පුළුවන් පුළුවන් කියලා ගිය තැන් පින් වතනේ දැන් නෑ පින් කරලා එක්කෝ මෛත්‍රී බුදුහාඳුර හම්බෙන්න ඕනේ එකෝ එහෙම කියන්නේත් නෑ එකෝ මොනවායි ලෝකිකට දේව ලෝකිකට ගිහිල්ලා එහෙම යන්න ඕනේ අර යන්නේ මේ විදියට හැදිලා තියෙනවා පින්වත්නි මට ඒව නොටිස් වෙනවා මම එක කතාවක් කියන්න මම ඩොකියුමන්ටි ගැන තීරණ කරනනේ හරියට කොහොම හරි මේ මම කියන්නේ ඔය ඉන්ටර්නෙට් එකේ හරහා පොතකින් තමන්ට කියවන්න තරමට එනවා ඊට පස්සේ සූත්‍ර කියවන්න පුළුවන් වෙන්න ඕනේ බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් ආපු එක ඔස්සේ යන්න තරමට මනස ස්ටඩි කරන් පොඩ පොඩ පිරිසුදු කරගෙන ඒක මම අනිවාර්යයෙන්ම පොඩක් පස්සේ තේරුම් ගන්නවා. හැබැයි මම පොඩි කතාවක් පොඩි දෙයක් කියන්න ඕනේ මේ මේ අද කාලේ තත්ත්වය කියන්න ඕනේ. මේ කොරෝනා නෙමෙයි ප්‍රශ්නේ පින්වතුනි. අපිට කේන්ති යනවා නම් ආශාවල් තියනවා නම් පින්වතුනි අපි බේරිලා නැහැ. අපි බේරිලා නැහැ. අපිට පොඩි පොඩි මේ ගෙවල් දොරවල් වටපිටාවත් එක්ක උනත් අපේ මේ මනින් ආශ්‍රය කරන අයත් එක්ක උනත් අපි අනිත් අයට ගුණත් අපේ අපි ලෝකේ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මේ පේනවා අපි මොනවද මේ කරන්නේ දිවස් තියන අයට පේනවා අපි ප්‍රයිවට්ලි ඉන්ති කරන දේ ඇඟ දැක්කම තේරුම් ගන්න පුළුවන් මොනවද කරලාද කියලා ගොඩක් දයක් හිතන්න ඕනේ නැහැ අපි කාටරි මේ අර විෂ ද්වේෂ මේක පිට කරාම ඒක අපේ හිටිනවා මේක අපේ පිච්චිලා යනවා රාගය ඇති වුණාම ඒක අපේ හිටිනවා පින්වත ඉතින් මේව අපි මේක රෙවොලූෂන් එකක් වෙන්න ඕනේ වෙනසක් වෙන්න ඕනේ කොවිඩ් එක ඉබේම මේවා වෙනවා මේක මේවා ඉබේම මේවනවා අපි මාර්ගඵලයකට යන්න ගියොත් දැන් මාර්ගඵලයක් නැහැ කියන ඩවුට් එකේ ඉන්නවා අපි මේක කරන්න බෑ කියලා මේ නිදි කඩා ගන්න බෑ කියන මේකක තියෙනවා ඒක මම හොඳට දකිනවා දැන් ඔය සමහර විසිට් කරන මාර්ගයේ භාවනාවට යන තැන්වල උනත් මේ ඉතින් මම ඔන්න එකක් නැරේට් කරන්නම් මම ඔය මේ ඉන්දියාවෙන් ආපු වෙලාවේ පොඩක් මට ඉන්න වුණා මං ආසන යන්නේ ඒ කාවත් ගැන මේවා කරන්න හැබැයි මට ඇත්ත තත්ත්වෙ අපි දන්නේ නැත් අපි වලේ කොයිද ඉන්නේ කියලා අපිට ගොඩෙන්න එහෙම ක්‍රමයක් වෙන්නේ නැහැ නේ පින්වතනි අපි ඇමෙලෙන් හිතනත් අපි ගොඩ එනවා අපි ඔක්කොම පින්කම් කරලා ඒක අපිට කියාගන්න එක බුදුහාඳුර ඇවිදගෙන ආවොත් අපි ලොකු අමාරුක පින්වතනි මේ සෑහෙන දේවල් සෑහෙන දේවල් මිනිස්සු විනාශ කරන අයට උදව් වෙවි යනවා මෙයා පින්කම් පින්කම් කියාගෙන जीवित कथा दिख जीवित संबंधी අපි ඒවට සහභාගි වෙන්නවත් නරකයි කර්ම අපිට හිටිනවා පින්වත්නි අපිට ගොඩ ගන්න බෑ නරක දේවල්ට සම්බන්ධ වෙලා උදව් වෙලා අපි දැනගෙන එළියෙන් එකක් හිතාගෙන හැබැයි මම කියන්නේ මම ඇත්තට මම ආරණ්‍ය කියන්න කැමති නෑ කොමරි මම අර ඉන්දියාවෙන් ඇවිල්ලා මට ඉන්න වුණා මේ අපි ඉන්නවා තව දවස් 14ක් ඉන්න ඕනේනේ දැන් ඔය මුල්ලට කොවිඩ් කාලේ ඉන්දියාවෙන් ආපු වෙලාවේ ගිය අවුරුද්දේ පස්සේ මම එතන ඉන්දියා තව දවස් 14ක් ඉන්නකොට දැන් හරි ඒ කාලේ අපේ ඥානදීප කියලා ස්වාමීන් වහන්සේ තින් මහා වනාන්තරේ ගොඩාක් කල් හිටපු ස්වාමීන් වහන්සේ නම ගිලන් වෙලා ඉඳලා ඊට පස්සේ මම යාලේ ඇතුලේ ගියාම වස් කාලේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඉතින් කොහොම හරි දැන් ওই කැලේ ඉන්න ප්‍රවෘත්ති වැඩිය දන්නේ නැහැ පිටු මේ කොළඹ කට්ටියයි ඇත්තටම කියනවා නම් මේ වෙන මොකද ඔය සමාග ස්වාමීන් වහන්සේලා මේ स्वयं से क्या अतर मैं ज्ञानदीप स्वयं अभी दाने हिटपू वेन कट्य मत हिता कौर दाने आर कुमारी स्वामी वासे वायुर्दा हम यान पट अर खेले वासे कल हिम प्राक्टिस कर हिद सक मत धैर्य पटांग धैर्य मत मंगी मंग उच्चर खेले मतलब मंग हिमालय तीन स्वामी वासी तरह हबई अद दुर्लभ भाव हिंदी अमित खेल स्वामी वास
මට පේනවා මං කියන්නේ ධෛර්යයක් එනවා ධෛර්යයක් එනවා ඒගොල්ලෝ හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා අනේ උපවාසය විතරයි වගේ ඔහොම කියනවා මට පොඩි සතුටක් ඇති වුණා අනේ මේ මෙහෙම හිතුවේක ලොකු දෙයක් නේද මෙච්චර දුර්ලභ වුණාද මේ මේ වගේ ප්‍රැක්ටිස් කරලා මෙහෙම ගමනක් යන පිරිසක් මේ සංඝ පිරිසක් කොමාරි මම මේ ආරණ්‍යයේ ඉන්නකොට පොඩි කාලයක් ඔය පින්දපාත කරන් ඔහොමම හිටියා ඒ වෙලාවේ මං ස්ට්‍රික්ට්ලි මං ඔහොම යනකොට ඒක ස්ට්‍රික්ට්ලි මොන කරුණු කියනවා ඒ කියන්නේ නැත්තම් තීරුමක් නැන්නේ කැලේ ගිහලා මොකද අපි එතන සම්බන්ධ ඇති කරගත්තොත් ඒතර මාර් පරාජයක් කරන්න අපි වීර්යයක් කරන්න ඕනේ කොමාරි මං ඒ නායක ස්වාමීන්ට කිව්වා මට කිසි පණිවිඩයක් එවන්න එපා කියලා ඉතින් ඔය පණිවිඩය එන්න බලනවා පස්සේ අපේ මෞතුමියගේ පණිඩයක් ආව මොනවාද මට බෙහෙත් වගේක් ඒ කියාගෙන එනකොට මං කෝ අනේ පාස් වගේ මංස අම්මා නෙමේ කවුරු කිව්වත් පණිඩ දෙන්න එපා මට ඔහොම මං එහෙම කිව්වා ඔහොම මම ස්වයං වාසයෙන් පණිඩයක් ගන්නවා කියන්නේ සෙල්ෆෝන් පාවිච්චි කරේ නැති වුණාට සෙල්ෆෝන් පාවිච්චි කරහා සමානයි සෙල්ෆෝන් පාවිච්චි කරහා සමානයි මාත් මාව බලන්න මං කැමති නැහැ මට මේ පිරිස දැක්කම ලේසි බල කියන්නේ මොකද අපේ මොකක් හරි ධෛර්යයක් තියෙනවා මේ වෙලාවේ මේ විදිහට හම්බ වෙන්න. හම්බුනම කොහොම හරි පින්වතුනි මම මේ ඒ සාමිවස්ත්‍රම පොඩි කාලේ කියන්නේ තරුණ කාලේ ඉඳන්ම දන්නවා. ඉතින් එදත් මම වීරිය කර කර යනවා දැක්කා. එතකොට දැන් මේ සවිවංශ එකපාරටම කිව්වා මේ සමිත අපිටත් හයියක් ඔබවංශේ මේක දැන් මේ කුලේ බැටරි චාර්ජ් බහැලා පින්වතුනි. උඩා කයට මේක දැන් මට හොඳට තේරෙනවා අර ඇතුලේ ડિප්‍රෙෂන් එකක් වගේ තියෙනවා ඒ කියන්නේ ඉතින් කොහොම හරි මට කිව්වා මෙහෙම මොකද්ද කිව්වේ මේ ඔව් ස්වාමී මාංශ මේ අපිට හරි හයියක් ඔබ වහන්සේ තාම මේක මේ ඔබ වහන්සේ මේක දකින්න කොට ශක්තියක් අපිට කියලා මම කිව්වා මට ඇත්තට මම ඉතින් මම සාමාන්‍ය කරන මගේ ප්‍රැක්ටිස් එකක් මම කරගෙන යනවා පස්සේ මට කිව්වා මේ දැන් ඇත්තටම මම උන්වහන්සේගේ සමාව ඉල්ලගෙන මට මේ කට්ටියට මේ සංඝයාට මහා සංඝරත්නයටයි මේ ඔක්කොටම අපි පණක් දෙන්න වෙනවා ශක්තියක් පණ ගන්නම් වෙනවා මේක ඇත්තටම පොඩි පහ එකක් නෙමෙයි මෙහෙම අපි ලෝභය ඇති කරගෙන මේ බොල් වෙවි ගියොත් පින්වතුනි මේ චූටි කාලේ විතරයි මේ මීට වඩා මහා ලොකු දෙයක් විඳින්න වෙනවා ඉතින් මේ මේක අපි අවධානයට මට පුළුවන් දේ මම මෙහෙම කරනවා සමහර මාත්‍රික ගොඩක් අමනාප වෙන්නත් පුළුවන් एक प्रश्न मंदने मम्मी प्लान कर कुमारी कुमारी पिंग मट फस्ट आई मट हम इक वेला स्वामी मन से मट की आयसमा मम तपि मेम कल हिटे मन दी ग्रूप हिटियां वीर सपोर्ट कर बुद्धागम सपोर्ट कर මෑනියෝ කෙන විලාප දීගෙන මේකලා මිලියන් ගණන් හිතන් කරන අපින්වත් නෙමෙයි පින්කම් කියලා මේ අපින්වත් රහතන් වහන්සේලා ගහලා කරන ඒවා නෙමෙයි මේක එතකොට මේකට මොනවද වෙලා තියෙන්නේ මේ අවුරුදු ගණන් අපිට වැඳගෙන යන ඈතින් විතර පිටින් පිට වැඳලා යනවා වගේ අපි කෙනෙක් ගොඩාක් ගරු කරගෙන ඉන්නවා හැබැයි අරව අපි වර්ණා කරගෙන ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අර ඒ වගේ වැටිච්ච කොටසකින් අපි උපදේශකරන් සම්බන්ධ වෙවි ඔහොම යන එකකින් අපි සෑහෙන ප්‍රපාතයකට වැටෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි ඒක මම කියන්නේ අපි කැලේ හිටපු සාමතල හිටියත් බලන්න බලන්න බුදුරජාන් වහන්සේ මොකද්ද කියන්නේ? බුදුරජාන් වහන්සේ කොහොමද කියන්නේ මාර්ගය? කොහොමද ශාසනය විනය කියලා ඉන්ටර්ප්‍රීට් කරන්නේ? දැන් අපි සමාජට ආරණ්‍ය කියලා සල්ලි අල්ලන්නේ ඒක කොහොම කරනවා? හැබැයි අපි ලොකුවට අල්ලගෙන ඉන්නවා. සමාජට එක මං කර එලියස් මුත්තේ ඇතුලේ අපවිත්‍රව ඉන්න පුළුවන් මට ඒවත් තේරලා තියෙන අපේ මොකද මං ස්ලාවට අනේ මං ගරු කරන්න කැමති නෑ හැබැයි මං දැන මොකද මට මේ ඉන්නේ කියලා කියන්න සිද්ධු දන්නේ මේ කොහොම හරි පින්වතුනි දැන් මට මේ ස්වාමීන් වහන්සේලා ඉතින් මට මේ ස්වාමීන් වහන්සේ මෙහෙම වනාද මෙහෙම කිව්වා අතර මේ විදිහට අර මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලේ මේක අපිට ශක්තිය නැහැ මේ පිං එකතු කරගෙන යනවා කියලා මම කරුණා කිව්වා. අර කොමනත් මේ මෑත් එකදී යම් දේවල් වෙනස් වුණා. සමීපයි මේ කොරණත් එක්ක ආයි දැන් හිතුණා දැන් මේක නිමා කරනවා මමත් ටිකක් ඉන්නේ හිටියා ඒ කාලේදී දැන් පොඩ්ඩක් අපි මේ එක එකට ආයි මේක කරන්න පුළුවන් මේක කරන්න ඕනේ කියලා එහෙම ඒස් මගේ සහෝදර ස්වාමීන් වහන්සේට එහෙම හදාසක් මට දැනුණා වගේ අසනීපත් වුණා ඩෙන්ගු
තමයි හැදුනේ අපි අර මරණයකත් එක්ක අපිත් එක්ක ළඟ හිටපු ඉඳලා මම හිතන්නේ අවශ්‍යකුත් එක්ක මොකක් හරි ඉන්න ඇති ඉතින් මේක හරි ඩේන්ජරස් පින්වතුනි මේක තමන්ට නිවන ලැබුණ නැහැ කියන එක වෙනම දෙයක් අපි අපි මේ හැමෝටම ලැබෙන්න බෑ කියන එක අරුණ දැනගෙන යන කොටසුත් ඉන්නවා හැබැයි ඒක කමටහනක් කරන එක නම් තාමම කොහෙවත් දැකලා නැහැ सूत्र මේ විඥානේ මේ රූපේ වැඩ කරන හැටි මේක හේතු සහගත වෙන හැටි මම හැදෙන හැටි මේ දෘෂ්ටි එන හැටි මේ දේවල් වැඩ කරන හැටි තමයි පින්වතුනි මේක තියෙන්නේ ඉතින් මේක ඒක බලලා එතනින් හිතෙන් කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි මේක අපිට හිත තුලින් අපිට දැක ගන්න ගන්න පොයින්ටර් එකක් කල්පනා කරන විදියක් ඒ කියන්නේ ඥානෙ උපද්දවන ක්‍රමයක් අඥාව ඇතුලින් මතු කරන ක්‍රමයක්. එතකොට ඒකට අවශ්‍ය මේ මොනවද වෙන්නේ නැහැ මේක. වා වුල් වෙනවා කියන්නේ මේ මායාවේ බඩුනේ පාවිච්චි කරලා අපි කරන්නේ. මායාවේ බඩු පාවිච්චි කරලා කරන හින්දා මේ අසුරයන්ගේ ටෙක්නොලොජි කින්වතට අසුරයන්ගේ ආපු යුගයක්. පංචභූතයන් හසුරවන්න මේ වුණේ විරෝචන කිනේ අසුරයන් තමයි මුලට පටන් ගත්තේ. ඉතින් අසුරයන් මේ පිරිච්ච මේක තමයි වෙස්ටර්න් සිවිලයිසේෂන්. ඉතිහාසයේ අද පොඩා කීසේ ඉතිහාසය ඔය ආර නැතිවෙත්. එකයි ඒගොල්ලන් ටෙක්නොලොජි වලට බොහොම දක්ෂ. ඒ පළාත් ජපානයේ මේ පෙන්වන අසුර මේක තියෙනවා. අර සිල් රකින්න නෝන්ජල්ව ඉන්නවා වගේ පේන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ කට්ටිය තමයි මේගොල්ලන් තමයි ආර්යයන්. සිවිලයිසේෂන් එකට සීලයට තනියුනේ. ඒක පේනවා හොඳට. දැන් බලන්න හදිස්සියේ මේ දැන් මේ වගේ රටවල ආසියාවේ කට්ටියට තමයි මේ අවවරි රහතන් වහන්සේ කෙනෙක් හරි මොන හරි බණක් හරි මොන හරි මේකක් කිව්ව ගමන් මේගොල්ලන්ට එකපාරටම ඒක ලුකුවට එනවා. කිසිම මේ වෙන ප්‍රබලයක් වෙන බලගතු පැත්තක් ඒක නෙමෙයි ගොල්ලන්ට බලය. මම කිව්ව අපේ මා වඩමන මහත්තයාට අද පෙර කෑම කට්ටියට දැන් ගොඩක් ඉංගව ප්‍රශ්නයක් තියෙනවා. නැතුව ඉන්නවා දැන් බඩගින්නේ කියා ගන්නත් බැරුව. ඒ මම අස්පනා අපිට දැකලා තියෙනවා මේ දවස්වල. කොමහරි මම කිව්වා ආම්දුන්ට ලේසියෙන් මේ ලංකාවේ මෙදානි අඩුවක් වෙන්නේ නැහැ. හරියට ඉන්නවනම්. නැතුව හිටියොත් නම් ටයක් එක කොහෙටවත් නැති වෙනවා. මුසු උපරිම බලනවා. ඒගොල්ලන්ට කැම නැතත් දෙන්න දෙනවා. ජනාධිපතිට කැම නැතුනොත් ඒගොල්ලන් ආම්දුන්ට දෙයි කියනවා. ජනාධිපතිනත් දෙයිම මේකක් අපේ මේ මේ පළාත් මේ දේශවල विशेष බනවල ඒ ඇසිට් වල සමාජ දේවලට පින් අතට බර වෙලා නිවන පොඩ්ඩක් සයිඩ් එකකින් කරගෙන යන තත්ත්වවල තියෙනවා. නිවනට මෙහෙම කරන් ගියොත් අපි බස් එක මිස් වෙනවා. ඒකයි මම කියන්නේ කිය. බස් එක මිස් වෙනවා අපිට. ඒ කියන්නේ අපි එහෙ මෙහෙ ගිය ගිය අනිත් එක තමයි මම ඒකයි කිව්වේ අර කත්තේ පින්කම් කොච්චර කළාද දැන් බලන්න මේ තමගේ පෞලිය මේ සමීපව ඉන්න දේවල් වලදී තාම හිත නිවාගෙන හිත මේ කියන්නේ ඒ තරමින් ඈතින් තියාගෙන තණ්හාව දුරු කරන් එන සැනසීමකට ප්‍රැක්ටිකලි ගිහිල්ලා මදි මම මේ ඊයේ පෙරේදා දැක්කේ මේ කට්ටිය දරාගෙන මේ තවත් එනවා තවත් වෙන වෙන කට්ටියත් දකින්නවා මේ මොකද මේ කට්ටිය යහමින් භාවනා යෝගීව ගෙවල් දොරවල් වල රාජකාරී කරන තැන් වල ඉන්න පුරු මේ මට්ටම මතු කරලා තියෙනවා මම අඳුර ගන්න බැරි වුණා මම එහෙම තමයි බණ කියනකොට සාමාන්‍යයෙන් මේ මොකද තමයි මම ඒ කරුණ කියන කට්ටිය ළඟ ඉන්නවා පින්වත්නි මොකද මේක මේ මම ඇතර ඒක ඇඩ්ජස්ට් කර කර යනවා ඉතින් මම ඒ ආයතන දැන් අද උදේ පොඩ්ඩක් මාව ආයි හම්බෙන්න ආවම මම කවදාවත් තාම නෙමෙයි මම ගෙනියන්නේ නැහැ මගේ පෞද්ගලික ජීවිතේ ගොඩක් ඉන්න විදිය
මංගිතුනා මෙයාට පොඩ්ඩක් දකින්න ඕනේ මෙතන ඉලම බනහනට වඩා මම පවුනේ ගලන අසරණව ටිකක් වේදනාවෙන් ඉන්නකොට මම ඉතින් ඒ කට්ටිය ගෙනිච්චම සක්මන් කරන් යන ශාලාවක් තියෙනවා රාමකෘෂ්ණ මිෂන් මුදයිනි මුදටියක් බලාගෙන මම ඉතින් කොළ බිත්ති ටිකක් අර භවනාව මේන්ටේන් කරන් ඉන්නේ ඒ ඔය ක්‍රමයකට ඉතින් මම ඒකටවත් ගෙනිච්චා ඒ මෑනියුල් එක දෙන්නේ ඒ කෙනෙක් බොහොම දුකට බොහොම පීඩාවක් ඉතින් මේ ගියවිලා අද ටිකක් හොඳයි කොමාරි මම එහාට ගෙනිච්චා එහාට ගෙනියලා පොඩ්ඩක් ශක්මන් මම කරන ගමන් ඒගොල්ලන් චුට්ටක් ඉඳ ගන්න කියලා අර මම පොඩ්ඩක් පොඩි අයිඩියාවක් දුන්නා අපි මේ දුක වේදනාවක් ඉන්න අවශ්‍යතාවයක් නැහැ පිණ මේක අපි ඒක අපි ක්‍රම හදා ගන්නවා රස කැමමක් වෙනවා වගේ රස ශාන්තියක් හදා ගන්න හිතේ රස නිවීම දක්ෂ වෙන්න ඕන හිත නිවා ගන්න ඊට පස්සේ මට මෑනියන් වන්ස් කිව්ව කමන්න නැහැ කිව්වට ඒව මම අපි උදාහරණයකට කියන්න වෙනවනේ මෑනියන් සල් කොහොම මේකනම් පේන්නේ නැහැ මේකනම් පේන්නේ නැහැ ඉතින් කොහොම හරි මම කිව්වට පස්සේ දැන් අර මොකක් හරි ප්‍රශ්නේ තුළදී ඒ මොන හරි ගැටුම ඇති වෙච්ච පිරිස එන් ආයි සමගි වෙන්න බලනවා හරි මොකක් හරි ඔහොම කරනවා ඉන්ටයක් එක පාටම ඒ මෑනියන්සට මේ වුනේ මේ නිකන් මේ බෑ ඒක ඉන්න දෙන්න බෑ වගේ එහෙම නිකන් ඒක නිකන් විරුද්ධ පැත්තේ දැන් තමයි අරක පෙරදුනා ඒක සමාජයෙන් එක සිංහ එහෙම මේක දෙක අපි සමානස්තුයි ඔය ඊට දාපු නැති දෙයක් අපිට එන්නේ නැහැ මේක එන්නේ නැහැ ඒක අපිට තවදිය සමාධියයි ටිකක් අපි ධර්මයේ හරියට යනකොට හොඳට දැනෙවි පෙනෙවි ඉතින් අපිට මේ කඩපතක් වගේ මේ විඥානය මේ අරමුණු වෙන එක දැනීම වෙන එක ඉතින් කොමාරි මම මෑණියන්ට අපි තේරුණා ඉතින් මං ඉතින් ඊට පස්සේ මං කිව්වා ඒක දැන් අවස්ථාවක් එක පාන කියන්නේ ඉන්න කියලා බය නැතුව කොර මන් තව විදියක් පෙන්ව උත්තරේ ගන්න හැටි හදිසිය බුදුහාඳුර ළඟ හිටන් හිටියනම් අපි බුදුහාඳුරව සතුටු කරන්න බැලුවන පින්වතුනි එතකොට කොහමද අතට මෑණියන්ට ඒක උත්තරේ ආවා අනිවාර්යයෙන්ම බුදුහාඳුරව සතුටු කරන්න අපි ආසයි කිසිම වෛරයක් උපරිම පිරිසුදුභාවයෙන් කටයුතු කරන්න අන්න ඒක හොඳ ක්‍රමයක් පින්වතුනි මමත් ඒක පාවිච්චි කරලා තියෙනවා සමාජකලට උත්තරේ හරි උත්තරේ ගන්න කොහොමද හරියට කියන්නේ මොකද කරන්නේ හිතන්නේ මොකද්ද කියලා දැනගන්න කලබල වෙච්ච වෙලාවක බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් උන්වහන්සේ සතුටු කරන්නේ මම මොකද්ද මම කොහොමද කියන්නේ. ඉතින් මේව හරි ඉම්පෝටන්ට් පින්වත් ළඟම ඉන්න අයත් එක්ක ඥාතිත් එක්ක බ්ලඩ් රිලේෂන්ස් වත් එක්ක රස්සාව වැඩ ළඟින් උදව් කරපු අයත් එක්ක එකපාරට වැරද්දක් කරා කියලා අමනාප වෙලා එක එක ඒව අපිට බලපාන පින්වත් මේ අපේ අර හිත ඇතුලේ විස බීජ තුවාලේ තව වණ වෙනවා. ඉත ඇතුළේ තුවාලයක් තියෙනවා පින්වතුනි ඒකයි නැති වෙන්න ඕනේ මේ එළියෙන් එරමිනිය කොටා ඉන්න භාවනාව නෙමෙයි අර ඒකට එන්නේ ඉස්සෙල්ලා අරක හරියන්න ඕන ඉතින් මේක හරි ඉම්පෝටන්ට් මේවා අද නැත්තම් අපි මේක වර්ධිනව ගමන මමත් ඒ අවස්ථාවේදී මුරල් වෙලා තියෙන නායක ස්වාමීන් වහන්සේට ඒ කාලේ උපාසක කාලේ තදින් ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ කියලා මම වැරදුනා කියලා තීරච්ච ගමන් ටක් ගාලා කියලා සමාවිල්ලුවා මට තේරෙනවා මේක මගේ يعني ඒගොල්ලන්ට හරි කරුණාවෙන් එදා අනේ මට මතකයි එදා මේ මම දානශාලාවේ අර ජර්මන් හාන්ද්‍රෝ මේ කරන හැම දෙයක්ම මම කරන්න බලනවා ඒ කාලේ උපාසක කාලේ. ඉතින් අර ෆාස්ට් කරනවා පොය දවස්වලට. ඒ ෆාස්ට් මේ පොය දවස්වලට ෆාස්ට් කරනකොට මමත් ඒ කාලේ එක කරනවා. ඉතින් මට අවසර දුන්නා මම උපාසක මාත්‍යෙක්නේ තාම ඒ කියන්නේ ඔක්කොම හාමුදුරු කරන ඒවා කරන්න බෑනේ. ඒත් අර හාමුදුරු මට ඉඩ දුන්නා මේ ඇඩ්මිනිස්ට්‍රේට් කරපු හාම් සර්වර් ඊට පස්සේ දවසක් වැඩිපුර ෆාස්ට් කරනකොට මම ඒකත් කරන්න ඕනේ හිතුණා. තව ආරණ්‍ය වැඩක් තියෙනවනේ අනිත්තාම මම එහෙම හිතුවේ නැහැ. ඒ කාලේ හරි ඉන්සෙන්සිටිව් වුණා. ඊට පස්සේ මම එන්නේ නැතුව හිටියා. දානි වෙලාව ඒ කාලේ දානි ගේනවා, හම්දුරු වඩිනවා, උපාසකවරු වඩිනවා. අන්න එහෙම ක්‍රමයක් තිබ්බේ. පොල් ගස් දුවාල. පස්සේ මම මේ මට පණිඩියක් ආවා එන්න කියලා දානෙට. ඒ ලොකු ආන්දාගේ. ඉතින් මම ආවා. ඇවිල්ලා නම් අපි උපාසකයිට තියෙනවා වෙනම ඉඳගන්න තැනක්. මම එතන ඉඳගෙන අර බෙද මම දානේ වැළඳුවේ නැහැ. ඒ බෙදුව දානේ වැළඳුවේ නැහැ. එහෙමම හිටියා. ඉතලා ඊට පස්සේ ගියා. වැඩියා ඒ කියන්නේ ගියා. ඊට මම මේ දැනෙනවා මට මොකක් හරි මේ ස්වාමි මාතලා එන්වන්සලගේ කුටි පව මට දීලා. ඒ වෙලාවේ මම හිතුන්නේ අනේ මම මෙහෙම වැඩියෙන් ඉල්ලනවා නේද මේ කියලා. දැන ගැන හිතන්නේත් නැතුව. ඉතින් මං තරුණ කාලේ ඉතින් තමයි අපි වයස ගිලත් වැරදෙන්න පුළුවන්. කොහොම හරි
මං ඊට පස්සේ දැනගත්ත වැරදුනා කියලා. ඉතින් දෙයක් වුණා වට අද්භූත දෙයක් වුණා ඒ වෙලාවේ අර දොර මේ ඒ අමාරුවෙන් ඒ වහන්න බෑ ඒ දොර. ඒ කියන්නේ ඒක ඇදලා වහන්න ඕනේ කුටිය දොර. මං ඉතින් අතුගගා ඉන්නකොට මං හිතලා මං හරි කියලා මං හරිම නිකන් තද හිතකින් අතුගගා නෑ මම මේ ප්‍රැක්ටිස් එකනේ කරන්න කියලා එහෙම හිතුවේ. ඔය දොර හුලඟකුත් නැතුව දොඩෝම් ගල වැහුණා. දැන් මේක අරින්න ක්‍රමයක් නෑ යතර තියෙන ස්වාමීන් වහන්සේ ගාව. මට දැන් අර ස්වාමීන් වහන්සේට හමුණ ගෙහෙන්නවා. පස්සේ මම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉතින් යන්න උනා ගිහිල්ලා මාව දැක්කවම දැන් අර ඇතුලේ ගිල්ටි ෆීලින් එක තියෙනවා. මම දැක්කවම ස්වාමීන් වහන්සේ අනේ hina උනා මේ මෛත්‍රියකින්. මට ඒක අමතක වෙන්නේ නෑ. උන්වහන්සේ මේ hina උනා කියන්නේ මම මෛත්‍රියෙන් ලාවට hina උනා මොකද අපේ උපාසක මාත්‍යය කියලා. මං පාර දොර වැහුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉතින් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බැලුවා. ඒව බලලා මේ කොහොමද මේක වැහුනේ කියලා ස්වාමීන් වහන්සේටත් පුදුමයි. මට පේන්නේ සෝභාධර්මයේ හෝ මොකක් හරි මම පෙන්නන්න තමයි ඉක්මනට වරදින්නේ ඉස්සෙල්ලා. ඒතර යා ස්වාමීන් වහන්සේ මේක හරියට අද්භූතයිනේ මේ කොහොමද උපවාසය අදින්නවත් නැතුව නිකම්ම හුලන්නුත් නැ මම තින් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ හැන්දෑවේ ඉලම්පස වෙලාවේ මම හිතාගත්තා මේ වැරදි වැණික වෙලා තියන්න අනකයි. මම මහ සංඝරත්නයටයි මේ කෙරුණේ අගෞරවයෙන්. ඉලම්පස වක් කරලා මෙයා කරා මම ඔක්කොම ස්වාමීන් වහන්සේ පිළිහෙ තින්නකොට මම එතනට වැඩම කළා ඒ ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම හිමිට කිව්ව ස්වාමීන් වහන්සේ සමා වෙන්න මගේ මෙහෙම මේ ධාර වේලාවේ මම මේ වැරදුවේ නෑ ඒක මා සංගරත්තේ මම කෞරයක් කරා කියලා මම කිව්වම ස්වාමීන් වහන්සේක පාට කොනේ නෑ මම විතරයි දැක්කේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කරුණාව මට වචනෙන් කියන්න බෑ නෑ නෑ මම විතරයි දැක්කේ මම පණින් නෑ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මට සමාව දෙන්න කියලා කවන්නේ හොම කියලා අනේ හරීම මේකකින් ওই මෛත්‍රිය අමතක වෙන්නේ නැහැ. ඇත්තට මේ වගේ උතුමන් වහන්සත් එක්ක අපිට අර ඉන්න ගත කරපු කාලේ මේ මුල් ඇදිහදි ආපු කාලේ. ඉතින් පින්වතුනි ඕව තැන් වල වැරදුනා නම් අපිට ගොඩක් වරදිනවා පින්වතුනි. එකක් වැරදුනම වැරදෙන්න පුරුදු වෙනවා. මේක ඊට පස්සේ ඕම ඕම වෙනකොට ආයි ඊට පස්සේ අපි සමහර අපි කැලවල ඉන්න පුළුවන්. හැබැයි ලං වෙනකොට ආශ්‍රය කරනකොට එක පාටම තේරෙනවා අර ඇතුලේ තියෙන සුද්ධ වෙච්ච නැති ස්වභාවය මතුවෙනවා. ද්වේෂය එනවා. ඉතින් පින්වතුනි මේවා අනිවාර්යයෙන්ම අපි මෙහෙම සුද්ධ වෙවි ඒ පාත් ඒවා අපි රෙකග්නයිස් කරන්න ඕනේ අපිට කාගෙර වැරදි පේනකොට මේක අපේ ද්වේෂය කියලා එහෙම හිතුවිලි අඳුර ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් මට මේ පාරත් ඔය කැලෙයිදී එක්කෙනෙක් ගැන වැරදි කළා තියෙනවා තමයි කට්ටිය. ඒ වැරදි කරපු කෙනෙක් මට පේන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මට දැන් අවුරුදු ගණන් ද්වේෂය කියන එක මම පෝස්ට් කරන්න පුළුවන්. ඒක නෑ කීන්ති අර කෙනෙක් වැරදි මේ කෙනේ නරකට හිතන එකක් අවුරුදු දැන් ගණනාවක් අවුරුදු 30ක් විතර 18 වයසින් ඉඳන් රාගය නම් වෙනම ප්‍රශ්නයක් ඒවනම් සෑහෙන ප්‍රශ්න ඇතිවිවි ආපු ගමනක් තියෙනවා කොහොමහරි මේ මේ මේක හරි කලාතුරකින් ආවේ නිකම් වද දෙන්න මෙයා වැරදි කියලා පේන එක දැන් මම දන්නවා මේක වැරදි මෙහෙම මෙහෙම මට වැරදි පේන එක භාවනා හැබැයි මේක වද දෙනවා මෙයා හරි ඉතින් මට ටිකක් එනවා මම කොළඹ ගිහලා පොඩ්ඩක් මේ ඒ ගැන මේව කියන්න ඕනේ හරි මොකක් හරි අර එහෙම කරන්න ඕනේ කියලා දෙයක් හිතට එනවා පින් අපි ඔය ගොඩාක් දේවල් ඔහොම කරන්නේ ඔහොම තමයි. දැන් මේක එනවා ආවට මම ඔහොම ඉන්න දීලා ඔය සිතුවිල්ලට අර මගේ තාම අර කටයුතු කර කර ගියා. ඒ කියන්නේ මේ විඥානේ මේ රූපය මේ සකස් වෙන හැටි. ඒක බුදුහාඳුනගේ තියෙනවා මේ මාර්ගඵල ලැබවන විදර්ශනා කරන දේශනා ටික. ඒව මම බල බල ඔහොම ගියා ස්කන්ධ වර්ගය කියලා කියන සම්විතනිකයේ සලායතන වර්ගය. ඌව තමයි ඌක අර රූප වේදනා සංඥා හැටියට විවිධාකාරයෙන් මේක මෙහෙම බලවපු බුදුහාඳු කියපු දේශනා ටික. ඒ වාතීතර දාලා අනාගතේ දාලා ඔක තියෙන ක්‍රමයක් වෙනතන ඕවලින් අනිත්‍ය සංඥාව ඇක්ටිවේට් වෙනවා. අනත්ත් සංඥා මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඒක මට ටිකක් නිග්ලෙක්ට් වෙලා තිබ්බා මම ඔය මිනිසුන්ට බන කියන්නේ නැත්තුව තිබ්බේ මට ඒවා ටිකක් කම්ප්ලීට් කරන්න ඕනේ මම තරුණ කාලේ කරපු විදියට. ටිකක් අර සමාජියටම බර වෙලා කලක් තිස්සේ දැන් මෙහෙම යවුණා. ඉතින් දැන් ඔබ ඔය කරන ගමන් තමයි ඒ කරනකොට ආයි හොඳටම තේරෙනවා පොඩ පොඩේ ඒවා මම බල බල යනකොට එක පාටම තමන් දිහා පේන්න පටන් ගන්නවා තමන් කියන ඇහැ කන නාසය දිව ශරීරය මේ දේවල් අර පොඩ හිමීටේ ඒක මනස සෙටල් වෙලා ඒකම පොඩ්ඩක් කල්පනා කරනකොට තමන්ට එක පාටම මේක එක්ස්ටර්නල් දෙයක් මේක තමන්ට බාහිර එකක් මම නෙමෙයි මේක ඈතින් වගේ අර එක පාටම අර සිතුවිල්ලක් දෙම පේන්න පටන් ගන්නවා කොච්චර සහනයක් දේ වෙලාවේ ඉතින් මම එහෙම කර කර ගිය හින්දානේ ඔය සිතුවිලි ගැන හිත හිතාර නිවුස් ආhari මේව සූම් වලව සම්බන්ධ වෙවි හරි කියන ඔය පේනවා තමන් හිත බලා ගන්න පුළුවන් ද පින්වතුනි ඒක වෙන්නේ නැහැ ප්‍රැක්ටිස් එකක් කරන්න වෙනවා
බුද්ධ වචනේ ගයිඩ්යක් හැටියට තියාගෙන ඉවසගෙන තමන්ගේ ඩොපමින් වලින් සුද්ධ වේගන දැන් ඔය කොහොමද දැන් දැන් මෙහෙම මම මේවා පාවිච්චි නොකර මෙහෙම සම්බන්ධ නොවුනත් මේ ටවුන් වල හැසිරිච්ච ඒවල ලයිට් තරමයක් දැකපු ඒවල අර ඇති වෙලා තියෙනවා මේ බැලවත්ත පොඩ්ඩක් වැඩම කරන් යන වෙලාවලදී අර කොහොමෝම ටවුන් වල වැඩිච්ච කොච්චර ඉන්ද්‍රිය සංවර සීලය රැකගෙන ගියත් හිමිටිමිට රින්ගපු මේ වින්දන තියෙනවා ඉතින් ඒවා දැන් අර කැලේදී එකපාරටම දවස් දෙක තුන යනකොට ටිකක් වෙලා යනවා ඒක ඩිටොක්ස් වෙනවා තීන වැඩි වෙන්නට වඩා නිදිමත එනවා නිදි වෙන්නට කෑම දානේ වන්දනකට ආශාව එන්න බලන ඔක දවස් දෙක තුනක් තියෙනවා තිබිලා අන්නොන්න හෙතු සෙටල් ඩවුන් වෙනවා සෙටල් ඩවුන් වෙලා තමයි අර බුද්ධ වචනේ මම මේව දන්නවා ඉස්සර මම මේව කරනකොට එහෙම ටියුන් වෙන සංඥාව සිවුම් වෙන්න ඕනේ ඒක සිවුම් වුණාම තමයි අපිට අර අර විදියට මේ මෙනී කරන්න පුළුවන් මොලයක් හැදෙන්නේ ඒක ධර්මයේ පේන මුළු විශ්වයේම මුළු පැවැත්මම පේනවා අපි මුළු ඒ කනෙක්ට් වෙලා යන හැටි මේ හය ඉන්ද්‍රියන් වලට අපි හිස් කරලා ගත්තොතින් හිස් වෙලා ගත්තොතින් කලුවරකින් මෙහෙම ස්පර්ශය වෙනකොට මෙහෙම ඒක බලන්න ඕනේ ලෝකේ නැතුව ලෝකේ හැදෙන හැටි අර ඒ විදිහට කන්ටෙම්ප්ලේට් කරන්න ඕනේ කියලා. ඒව විඥාණය එනකොට ෆීලිංග්ස් එනවා. ෆීලිංග්ස් වලට අපි ප්‍රසන්ට් වලට ප්‍රසන්ට් ෆීලිං දැනීම වලට අපි ලෝභ කරනවා. අන්ප්‍රසන්ට් ඒවට ද්වේෂ කරනවා. න්‍යූට්‍රල් ෆීලිංග්ස් වලට අපි මොකද මේ මෝහෙන් අපි නිකන් හිටියත් ඔහොම ඒක අවධානය නැතුව අනෝම නිරන්තරයෙන්ම ඔක ෆාස්ට් එක වෙනවා සුපර් ස්පීඩ් එකකින් වෙනවා දැන් මේ කතා කරනකොට එතකොට අර මෙහෙම සංසුන් කරගෙන සමාධිගත කරන් හිමීට මේක මනසින් කල්පනා කරන එකක් තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය මම ඒකට පොඩි මේ උදාහරණයක් කරන්න දැන් මොකද දැන් මේ භාවනා කරන ප්‍රැක්ටිසස් වලදී පින්වතුනි මට තේරෙනවා අන්ත දෙක වලට යනවා කට්ටියක් ඉන්නවා අන්ත කියන්නේ මෙහෙමයි ඔය දැන් හිත හිතුවිලි බල බල ප්‍රැක්ටිසස් කරන කට්ටියක් ඉන්නවා. ඒක ප්‍රායෝගිකව වැඩ කරනවා මේ කාලේ මොකද හිතුවිලි අපිට ගොඩයි අර වැඩිය අපේ ගෙවල් දොරවල් වල අර ඒවස් අපි ගෙවල් දොරවල් වල අපේ වැරදි දකින්නේ ඒවා වෙනස් කරන්නේ නැතුව ඔය ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි කොහොමද හැසිරෙන්නේ මහත්යත් එක්ක නෝනත් එක්ක ළමයිත් එක්ක අපිට කොහෙද කේන්ති යන්නේ? අපි කොහොමද වැරදියට මේ වචන ක්‍රියාවල් සිතුවිලි වෙන්නේ? අර ඒව සුද්ධ නොකර සමාග කට්ටිය ඒක හිතනවා ඒක ඔක්කොම කැන්සල් වෙනවා මේ භාවනා ටෙක්නික් එක ප්‍රැක්ටිස් කරාම කියලා. එතකොට ඒකේ ගොඩක් පිට එනවා මම දන්න විදිහට නම් සිතුවිලි බලන එක ටක් ගාලා වැඩ කරනවා. මොකද අර වැරදිද හැසිරලා හැසිරලා අර සිතුවිලි එතකොට වැඩි වෙනවා තමයි. සිතුවිලි එන්න එන්නකොට ඒක බලහන් හිටියම ඔන්න චුට්ටු චුට්ටු සංසිඳීමක් වෙනවා. අන්න ඒකනම් ඒක සාමාන්‍ය ගොඩක් අය ඒක භාවනා මානිය සනීපයක් වුණා කියලා වගේ ඒ ප්‍රැක්ටිස් එකකට යනවා. ඒක හොඳයි ඉතින් ඒක හරි කරන එක හොඳයි. හැබැයි මේක අපිට වද දෙන අපි වෙනස් වෙන්නේ තත්ත්වෙకి තාම පවතින අපි. අපිට දැන් මේ හැමදාම මේ එතකොට දැන් අර ඒකදී මට තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක මේ සමාකට්ටි සමාධියට එහෙම සිසිල් මනසක් ඇති වුණාම අර කන්ටෙම්ප්ලේට් කරන එක කල්පනා කරන එක අඩු වෙලා යනවා. පොඩ්ඩක් කල්පනා කරනවා ආයේ ආසයි අර සනීපයක ඉන්න. එහෙම කොටසක් ඉන්නවා. දැන් ඒකත් කමක් නෑ දැන් හැබැයි ඒකයි අර දේශනාව කියවන කොට හරි තව වෙන ඇනලයිස් කරන ප්‍රැක්ටිසස් කරන කොට පින්වතුනි ඒකෙන් තමයි යෝනිසෝ මනසිකාරය උපද්දවලා අපිට සෝතාපන්න වෙන්න ඕන ඥානය හිත ඇතුලෙන් එන්නේ දැන් මම පොඩි උදාහරණයක් කියන්න මේක ප්‍රැක්ටිස් කරන්න දැන් මේ සූත්‍රවල අර මේ ගොඩාක් එනවා දැන් අපි කියමුකෝ පාන් කෑල්ලක් අපි ගමුකෝ මේ පාන් කෑල්ල අපේ මෙහෙම අතේ තියෙනවා මේ පාන් කෑල්ල අතේ තියෙනකොට මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා හිතෙනවද දැනනවද මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා මේ පාන් කෑල්ල අතේ තියෙනවා දැන් මේ ඒකවත් හිතන්න කැමති නැද්ද දැන් හිතෙන එක නැවතුණාද මේ භක්ති ගෲප් එකද දන්නේ නැහැ ඒ තියෙනවනේ මේ දැන් පාන් කෑල්ල පින්වතුනි දැන් මම නිකන් සිම්පල් ක්වෙස්චන් එක පාන් කෑල්ල අපේ ඇඟිල්ලේ තියෙන අතේ තියෙනවා ඒක අපි පාන් කෑල්ලට මොනවද තේරෙනවද මම මගේ කියලා හිතෙනවද මට ඔළුව වෙනුවත් නැතත් ආ එක්කෙනෙක්වත් නැනේ නෑනේ හරි නෑ හරි එතකොට දිවක් තියෙනවා දිවට හිතනවා දැනනවද මම මගේ කියලා දිවට දැනෙන්නේ දිවට හිතෙන්නේ නැහැ දිව නිකන් තියෙනවා පාන් කෑල්ල දැන් ඔබ හිතින් ගන්න ඕනේ දැන් පාන් කෑල්ල
දිවට තැරිච්ච ගමන් තමයි විඥානේ හට ගන්නවා. ඔය ප්‍රොසෙස් ෆිනොමිනේකට මේ ස්ටඩි කරන්නේ අපි සිදුවීම හේතුඵල වලින් හට ගන්න ආකාරය. ඒතර මේක දැන් මේක මෙහෙම කල්පනා කරන්න නිදහස් කරන්න හිත ඒකයි. දැන් නිදහස් නැත්තම් අවුල් නම් මේවා මෙච්ච කල්පනා කරන්න මහන්සි. හරිද? මේක අපි self realize කරන්න නෙමෙයි කරන්නේ මේ කවුද මේ කෙනා කවුද මේ මොකද්ද මේ? ඉතින් මේකෙදී මේ දිවට තැර වෙනකොට තමයි විඥානේ කියන්නේ අපි conscious වෙන්නේ. conscious වෙලා ඒකේ දැනීමක් එනවා සංඥා වීමක් වෙනවා. ඒවා simultaneously වෙනවා. ෂනේ දැන් මම මෙහෙම මෙහෙම recognize කරනවා වගේ මේක zoom කියලා දෙයක් වෙනවා. මෙතන laptop එක පේනවා. ඔන්නෝම මේ ෆාස්ට් වෙනවා එතනදී විඥානේ හට අරන් නැත්තම් මම ඇස්වාගෙන හිටියනම් මට ඒක වැඩ කරන්නේ නැහැ ඒ කනෙක්ෂන් එක එන්න ඕනේ ඉතින් ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වගේ මේ ඉන කනෙක්ෂන් එකක් තියෙනවා අපේ කොහොම හරි දැන් ඒ විඥානේ අර පාංකල් දිව්‍ය තර වෙන්නේ නැතුව හට ගන්න පුළුවන්ද පුළුවන්ද තින්වතුනි හා බැ එතකොට මේ මම මගේ කියන එක පාන් කැලේ නෑ මම මගේ කියන එක දිවියේ නෑ දිවට එන්නේ නෑ දිව as it is just a diva instrument එකක් විතරයි එතකොට මේක තරිච්ච ගමම විඥාණයට ගන්නකොට තමයි මේ දැනීම සංඥා වීම තුළ තමයි දෘෂ්ටියක් එන්නේ මම කියන දෘෂ්ටිය එන්නේ ඒක අර දැනීමට තණ්හා කරන ඉඳ අපි මතක මේක mentally මේවා දැන් මම මොකද දැන් මට ඕනේ දැන් අපි ඇති දැන් මේ කල්පනා කරන පැත්ත වඩන්න ඕනේ පිටින් නැත්තම් අපිට සෝතාපන්න වෙන්න හම් වෙන්නේ නැහැ මේ මම යහමින් කල්පනා කරන එකක් වෙන්න ඕනේ ඒක දේශනා අස්සේ දේශනා තුල බුදුහාඳුනගේ ශ්‍රී මුඛයෙන් එන දේශනාවල තුල තමයි චුට්ට චුට්ට අපි දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ ඒ වචනවලට අපි කියන්නේ කවුද කොහොමද වෙන්නේ එතකොට මම මගේ නොවන පාංකෑල්ල මම මගේ නොවන දිව තැරවිලා හේතු හෙලා හට ගන්න දේ මම මගේ වෙන්න පුළුවන්ද පුළුවන්ද පින්වතුනි පුළුවන්ද පුළුවන් දෙයක තමන් හිතෙන් බලන්න කල්පනා කරන්න පුළුවන්ද බෑ නේද බෑ 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 දැන් මේක පොඩි උදාහරණයක් විතරයි මේ හැම ඉන්ද්‍රියකින්ම මේක වෙනවා පින්වතුනි මේ හැම ඉන්ද්‍රියකින්ම කන නාසය දිව ශරීරය මන ඉතින් මේ හය ඉන්ද්‍රියංගයන්ටම සම්බන්ධ වෙලා තමයි තණ්හාව ඇති වෙන්නේ මේ දැනීම. තණ්හාව හින්දා උපාදාන කරනවා. මේක කන්ඩිෂනින් මේක වැඩ කරනවා. ඒතර තණ්හාවෙන්නේ ෆීලිංග්ස් වලට මේ ස්කන්ධයන්ගේ දැනීමට. ස්කන්ධයන්ගේ දැනීමට අපි ඒතර අපි ෆීලිංග්ස් එන්ජොයි කරන්න. ඒ කියන්නේ අපි ඩොපමින් පස්සේ හරි වෙන අන්තිම ධ්‍යානයක් පවා. ධ්‍යානවලදී අපි ඒ ෆීලිං එක ඒක දැනීම ආස්වාදයේ විදිනකොට ඒකට අදාළ මමත්වයක් දිෂ්ටියක් දෘෂ්ටි වලට අපි උපාදාන කරනවා ඒක නරිෂ් වෙනවා ඒක පෝෂණය වෙනවා මේක හිතෙන් බලන්නනේ පින්වතුනි දැන් හාඳුරු ආයි එන්නේ නැහැ මේ සිල් රකින්න ඇති කියන්න කෙලින්ම නිවන් දකින්න කල්පනා කරන ඕන ආකාරය ටයිම් එක නැහැ වෙලාව නැහැ එතකොට උපාදාන කරනකොට තමයි අන්න ඒකෙන් උපාදාන කරලා අපි එහෙම උපාදාන කරලා තියෙනකොට එහෙමින් අපි කර්ම රැස් කරගන්නවා එතකොට අපිට ඒ කර්ම වලට ගැළපෙන භව හැදෙනවා පින්වතුනි. දැන් කාම ලෝකේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක. දැන් ධානවල ගොඩක් විට රූප ලෝකේ වඩන ධානයේ ඒ දැනීම අල්ල ගන්න විදිය අනුව ගොඩක් විට ඒවා ෆීලිංග්ස් දැනෙන්නම නැති ෆීලිංග් එකක් ඒක උපේක්ෂා ෆීලිංග් එකක් දැනීම. එතකොට දෘෂ්ටි වලට තමයි අපි අල්ලගන්නේ. ඒක පර්මනන්ට් කියලා. ඒක සදාට තියෙනවා හරි. ඒක හැමතැනම විහිදිලා හරි. ඔය ආත්ම දෘෂ්ටිය, එතකොට ඔය දේව සංකල්ප ඔක්කොම ඒක බේස් කරලා තමයි එන්නේ පිටත. බුදුහාඳුරෝ අර ඒ උප්පත්තිය ලබන හැම භව තලයකින්ම බුදවන්න තමයි ඔය විදර්ශනාව කරවන්නේ. දැනීමට, ෆීලිංග්ස් වලට. මම නැති කරවන්නේ. කොහොම බලනකොට. එතකොට පින්වතුනි මේක දැන් එතන බව එහෙම හැදි අපි හදවනවා නිතරම මේම ආශ්‍රාදය කරනකොට දැන් අපි කෑම වලට හරි පේන ඇහෙන දෙයකට අපි ආශ්‍රාදය කරන කාමතලයේ තමයි ඒ කර්ම රැස් කරන උපාදාන කරන එහෙම කරන්නේ එතකොට ඒ මේ ඒක මෙහෙම ලින්ක් වෙන හැටි අපි මෙනී කරන්න ඕනේ පින්වල මේක පෝෂණය කරනවා මේක නේද දැන් මේවා කරන සූත්‍ර තියෙනවා ඒවා අපි අනිවාර්යයෙන්ම වඩන්න ඕනේ දැන් ඔය බුදු ගුණ එක සීමාවක් පින්වතුනි බුදු ගුණ තල්ලුවක් හැබැයි බුදු ගුණ විතරක්ම වඩන කට්ටියක් ඉන්නවා මේක යහමින් කරලා ඵල ලබන්නේ නැති කට්ටිය
සිවුරු අතරල යන කට්ටිය ඉන්නවා පින්වත්නි හරියට රාග චරිතය හරියට එහෙම අනිත් අයට අනුබල දෙන අය මගින් එවිලා අර තියෙනවා කාගෙන් අහන්න බැගෙන ප්‍රසිද්ධයිත් එක්ක ස්වාමීන් වහන්සේ මේ රාගය කොහොමද මට්ටු කරන්නේ කියලා එතකොට මේ මහණීගලන් ප්‍රශ්නයක් තියෙන හින්දානේ පින්වත්නි ඒක විසඳ ගන්න එතකොට මේක තමා කට්ටියක් ඉන්නව ඇනලයිස් කරනවා වැඩි ඔහොම ගලපලා අවබෝධ කරගන්න නැතුව ඒක අභිධර්මයේ මුල් කරලා ඒ කියන්නේ පහල පස්සේ ආපු ග්‍රන්ථයක් කියලා ගොඩක් ඉත ස්කෝලර්ස්ලා කියන පැත්තකුත් තියෙනවා මගේ ගුරු මොහොමද ඉස්සර කිව්වා ඒක හදිසි ප්‍රූව් කරා කියනකොට මේක නෑ මේක බුද්ධ කාලේම අපිට කියලා එතන මගේ ගුරු මොහොමද කිව්වා එහෙනම් මේක කිව්ව දෙවිවරුන්ට ඒක අයිති දෙවිවරුන්ට මනුෂ්‍යයන්ට නෙමෙයි දැන් මම දන්නවා මම අභිධර්මයේ අගේන්ස් කණ්ඩායමට දැන් වැටෙනවා නෑ පිටු මම මේ මගේ මයි ජීවිතයක් තියෙන්නේ ඔහොම අපවත් වෙනකන් ඔහොම යන්නේ එකක් තියෙනවා හිතාවත් අනිද්දාවත් මම මේ මගටම තමයි තල්ලු කරන්නේ පින්වතුනි මේක මම තියරිටිකලි නිකන් කියනවා නෙමෙයි මේ ගැන වංචාවක් නෑ පින්වතුනි බුද්ධ වචනේ ජීවමාන බුදුරජාන් වහන්සේ ඉන්නවා පින්වතුනි වැඩි ඉන්නවා බුදුහාඳුර ජීවමාන දැක ගන්න පුළුවන් හැබැයි ඔක දැනුමක් හැදෙට කියවලත් හරියන්නේ නෑ කමට අනක් කරලා තමයි මේ ස්කන්ධ සලායතන නිදාන වර්ගයේ ඒ වහිනීට ගොඩාක් බලන්න ඕනේ මම පොඩ්ඩක් පැහැදිලිලා මේක චිත්තක් ඒ තුන බලාගෙන නිමීකරණේ ප්‍රැක්ටිස් ටික කරොත් මට කියන්න පුළුවන් මම මොනවද කියන්නේ සමහර මගේ උතර සීල් වෙන්නේ කියලා තේරෙයි මමන්ට මේ අනිවාර්යෙන්ම ධර්මය මමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රත්‍යක්ෂ වේ ඒක බුදුහාඳුනෝ ධර්මයේ දක්කම බුදු මාව දකින්නවා කියන එක මේ වචන හොඳටම සරත් වෙනවා අපි ඉතින් අනි මල් කියන දෝනෙන් ලහිතිය දැන් මේ මෙනින් කරනකොට දැන් එහෙම කට්ටියක් තියෙනවා ඒකට ඒකෙන් හැසිරීම කොහමද ලෝභයේ ද්වේෂයේ අපිට අතීත බලන්න ඕනේ අපි කියන්න බෑ අපි මේ තරහ ගියේ නෑ අපිට මේ තරහ රඟපෑවා කියලා ඒක වෙන්නේ නෑ පිටුතුල ඔයගලන්ට ඔච්චර ඔයගලම අඳුනනවාද කට්ටිය අපි එහෙම හිතනවා අපි වන්දනවාද එහෙම දවසක් මට මේ අක්කාරිය අලුුණු නරකලා වින්නතිය සෞසර පුදාගෙන පන්සල් දුන්නේද තව එවැනි මල හාමුදුරන්ට මෙහෙම අඳගෙන තියෙනවා අති ඉතින් ඉතල් වගේ අදෙන්න මේ විදියට ඉතින් මෙයා දෙමින් තියාගේ ඔෆ්සෙට් වෙන ගැද මෙයා ළඟ සිටිනා මෑනියන් දෙ කියලා දෙන මෑනියෝ මෙහෙම නෙමෙයි හාමුදුරට කතා කරන්නේ මෙහෙම නෙමෙයි පන්සල් දෙන්නේ කියලා බොහොම ටිකක් කියලා තියෙනවා මේ දේවල් සම්දි වගේ අදෙන්න තමයි මෑනියෝ එතන මම ගාන වරන් කරන දේ මමවට ආවයි ස්වාමි මාත් ඇවිල්ලා වළඳලි ඉන්න පස්සේ කුස්සියේ අර පර්සලේ මෙන්න ඉන්නකොට ස්වාමීන් වහන්සේ මොකක්ද මට කිව්වා මෙහෙම එක්කෙනෙක් ආවා ස්වාමීන් වහන්සේ මම මෙහෙම කිව්වා කියලා එතකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තියලා මම දැන් මනින් එක කේන්සි අනේක හොඳ නෑනේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ මටද බාල ආයස්මකනේ කිව්වා මේ මගේ ඇතුලේ ද්වේෂයක් නැහැ තමයි මම එළියෙන් විතරයි මේව කරේ කියලා. මම මොකද කිව්වා මත් දැන් ඒ කරුණ මතකත් නැහැ මම මොකද මේ විදිහට කිව්වා ඇත්තරම ද්වේෂය නැත්තම් මේ එළියෙන් ද්වේෂය වගේ පේන්න පුළුවන්. එළියෙන් ද්වේෂය පේනවා කියන පිළිගන්නේ ඇතුලේ නැතුව පෙන්වන්න කරන්න බෑ පේනවා. අදුගානේ රංගපානකට රංගපාන අයට උනත් ඒක ගණ්ඩ වෙනවා සිත්විල්ල. ඒක ඇත්තටම යා ඉෆෙක්ටිව් ඇක්ට් කෙනෙක් වෙන්න. ඒකයි ඔය කට්ටිය අපායට යනවා කියන්නේ බුදුරජාන් වහන්සේ. ඔය වෘත්තිවල රාග දෝෂමෝ අවුස්සන, එන්ටර්ටේන්මන්ට් අනිත් අයගේ රාගය ද්වේෂය මොහය අවුස්සන. එහෙමයි එක මේ පවු මේවා. ඉතින් කොහොමද පින්වතුනි? ඒක ඉම්පෝර්ටන්ට් අර අපි බලන්නේ අපි මේ ප්‍රැක්ටිස් කරන එකේ සූත්‍ර බලනකොට අපි ප්‍රායෝගිකව ගලපලා අපිට මේ ඒවා වේදනා සංඥා කියලා අර අවස්ථාවලදී කරගන්න පුළුවන් වෙනවා නම් තමයි මේක වටිනේ. එතනින් එහාට ඕක කොහොම කරගෙන ඉඳලා තමයි සංසුන් වෙලා සීලයේ අර පූර්ණ වෙලා තවතර සමාධියත් එක්ක
තමන්ට බොහොම පේනවා නෙමෙයි ඒ නිශ්චල මනසකින් පංච නීවරණයන් සංසිඳිච්ච මනසකින් ධර්මයේ පේන අවස්ථාවක් එනවා පින්වතුනි මේක මම නිකන් කියනවා නෙමෙයි අපිට ඒව තමයි ධෛර්යය දෙදී මේ ගමන යන්න කවුරු නොගියත් කවුරු මෙයක් කරත් ඒක විතර අපි බොරුවක් කියනවා වෙනවනේ පින්වතුනි මේක එහෙම නෑ කියලා ඒක නෑ ඒක සත්‍යයක් මේක දේව බ්‍රහ්ම ලෝකවල මෙවත් දැනෙන්න ඕනේ මේ පුරු මේ සබහ ධර්මයක තේරෙන්න ඕනේ ඒකයි මේක හරි විදිහට ඉවසගෙන අර මේ ප්‍රැක්ටිසස් වෙන්න ඕනේ මට දැන් මේ කතා කරනවට වඩා ආගෙන ප්‍රශ්නයක් තියෙනවා හොඳයි අරක වලින් ඇවිත් කිව්වා අර දේශනාව ළඟ අතේ තියාගෙන මජ්ක්‍ධිම නිකායේ හෝ සම්යුත්ත නිකායේ ඔක සූත්‍ර ගොඩක් තියෙනවා එකක් දෙකක් අර විදර්ශනා කරන සූත්‍ර මෙහෙම මිනී කරන ප්‍රැක්ටිසල් කරන්න ඕනේ දවසක් මම අනාගතයේ තවාවත් ඔය සූත්‍ර තුලින්ම මේ බලය හැදෙන කන්ඩිෂන් එක වෙන හැටි ඔය එක ලින්කකින් හරි එක සම්බන්ධකින් හරි තමන්ට ඔය ඔක්කොම තේරෙන්න ඕන එකක් නෙමෙයි පින්වතුනි සරියුත් සාරි උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයන්ට මේ මොන ජීදම්ම හේතුකව ඔය තේරුම් කරෙත් නෑ මේක ඒක සෑහුණා නිකර කෝෂන් ඉෆෙක්ට් හේතු ඵලයෙන් එන්නේ කියලා හේතුවකින් එන්නේ මේක කියන එක ඔස්සේ තමයි මේ අනිත්‍ය සංඥාව වැඩෙන්නේ පින්වතුනි ඉතින් මම නැහැ කියන අනත්ත් සංඥාවත් හිත තුළ වැඩෙනවා ඉතින් මේ ඔය එක ලින්කයක් හරි හැබැයි අපි ඒ ලින්ක්ස් මේම අපි එහෙම කල්පනා කරන පුරුද්ද ඇති කරගන්න ඕයි ඒතර අපි පොඩ පොඩ ධර්මයෙන් අර ධම්මානුපස්සනාව යෝනිසෝ මනසිකාරේ හුරු වෙන්න පටන් ගන්න එතකොට අර වැඩි හිතන්නේ හිතලා එහෙම උත්තර ගන්න යන්නේ නැහැ එතකොට අපි නිවන කියන එක මත පේන්නේ ඒකෙන් සමාජයට ඩුප්ලිකේට් නිවනක් තමයි එන්නේ අපිට ඒ බලන්න අපිට වෙනස් ඩුප්ලිකේට් බෙහෙතක් කියලා දැනගන්න පුළුවන් ඒ බෙහෙති මුල බැහින් නැත්නම් වැඩක් නැහැ පිටුතුනේ රෝග ලක්ෂණ අඩු වෙන්න ඕනේ ඒක තමයි සයින් එක මේක ඔතෙන්ටික් ධර්මය කියලා මේ අඩු ගානේ මම හිතර සමාජයට ඒක වෙන්න ඕනේ නැත්නම් තේරුමන එක Tamanta තිරා කියන්න ඕනේ මේකෙන් මගේ समाधि ඒ ඒ අනක්‍රමේ හරිද මට දැනෙන දේ මට දැනෙනවා මෙතන යනකොට මෙතන වැරදි කියන එක මම නිවැරදි කියත් මම නිතරම දැන් තමයි මට පොඩ්ඩක් ඉන්න ආයෙ රිපීට් කරන්න මම දැන් තමයි මේ ඉයර්ෆෝන් එක දැන් දාගත්තේ මත්ය රිපීට් කරන්න අවසරයි සෝමහන්ස සෝමහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරාසේ සිත කියන දේ තුවාලයක් වෙන්නේ ඒ සත්‍යයක් ඒ මට දැනෙනවා එතකොට අපි නිතරම අපේ සිතුවිලි කොච්චර පාලනය කරන්න කලුවත් සමා යම් තැන්වලදී ඒක නැවත නැවත පැහැරෙනවා ඉතින් මම ඒ අවබෝධ කරගන්නවා පිටින් විත මේ අවස්ථාවේ මේ ඉන්නේ මෙතන පැහැරෙන තැන මෙතන සිත මිදෙන තැන කියලා ඒක නැවත හදා ගන්න ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි ඒක ප්‍රඥා කියන අර වේදියට අර සිතිවිල්ල මොකද්ද කියලා අර ඥානයකින් අර ඒක ඇනලයිස් කරලා ප්‍රැක්ටිස් කරන එක වෙන්න ඕනේ ඒක තමයි ලොකුම අර නිකන් ලොකු ඇන්ටිබයොටික් එකක් වගේ विशेषमें දමන් කියුවේ අර මතර ද්වේෂයේ වගේ සිතුවිල්ලක් ආවා කියලා අර මේක නැත්තම් අපි අර ඔය විනයද ඔය සීල් රකින්නේවද ඔක්කොම ඒව ටෙම්පරරි ඒව බෑ ඒව නිකන් වැටවල වගේ ඒ කියන්නේ යන බෑන්ඩේජ් එකක් වගේ අපි අර තුවාලේ සමහර තැම්බෙන්නත් ඉඳ තියෙනවා අර අර වැඩ පිළිවෙල කරන්නේ නැතුව ඒකයි ඒවට අනිත් එක තමයි ධෛර්යය ගන්නත් ඕනේ දැන් අද කාලේ කොහොනේ ශ්‍රද්ධාව ඒක අර තමන් මේ ඒ ධෛර්ය ශක්තියක් ඇඟට හිතට දෙන්න ඕනේ ඒ කියන්නේ බුද්ධාලම්බන පීතියන විදියට ඒවත් අවශ්‍යයි स्वामी
මට ජර්මන් හාඳුර කිව්වේ ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කියන ඥාන වීර කියලා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කොහෙද බුන්දල ඔය ඒ කාලේ ජර්මන් ස්වාමීන් වහන්සේට ගොඩක් ඒ කියන්නේ ඇත්තටම ඒක පොල්ගස් දුවේ ඉන්නකොට ඒ කියන්නේ මුල් තැන් පොල්ගස් දුව. ඒ පොල්ගස් දුවේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියලා මේ ස්වාමීන් වහන්සේ ගියා බුන්දල පැත්තට. ඒ කියන්නේ මේ තැන් තැන් හොයාගෙන. එහෙම ගිහලා මේ ස්වාමීන් වහන්සේට රාගය සම්බන්ධව ප්‍රශ්න තිබ්බා. එතකොට මේ එක එක හින්දා ලෙඩකුත් හැදුනා නම් මොකද මට මතක නැහැ කොමාරි ස්වාමීන් වහන්සේ හොම එහෙදි හිටියා ඉතින් මට ජර්මන් ස්වාමීන් වහන්සේ කිව්වේ මේ සමබර ප්‍රැක්ටිස් එකක් වුණා නම් මේක ඩීල් කරන්න පුළුවන් කියලා. ඒතර අපිට එදා අපි ඉන්දපාති කරන් පරපදුවේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඕම වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දාඩිය දාගෙන වැඩ කරන එකකුත් තියෙනු නැකට. නිකන් දානේ වළඳලා ආරාමයක් කළා හරියන්නේ නැහැ. දානෙත් ලැබෙන දානයක් ලබාගෙන මේ විදිහට අර නිකන් තමයි අවිනිශ්චිතව ඔහේ ලැබිච්ච බඩගින්න නිමා ගන්න විදිහට අර එහෙම ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ. මම දන්නවා මේක ගී කට්ටියට මේ කවන්නේ මම ඒක පොඩක් මේක මේක හැන්ඩල් කරන්න ක්‍රම ටිකක් ඒක පොඩක් කියන්න ඕනේ. ඉතින් ඒකයි ඊට පස්සේ අර අර පොත් අර දේශනාවල් ටික අර එහෙම විදර්ශනා කරන යෝනිසෝ මනසිකාරය යොමු කරවන අර මේ විශේෂම අනිත්‍ය සංඥාවයි මම මම මගේ නෙමෙයි කියන ඒ හරි පැහැදිලි යථා පේනන ප්‍රැක්ටිස් එකක් ඒක අපි ඒ කරන ඒක කරන්න ඕනේ. ඒක තමයි ආයි ෆයිනලි මේක මෙයා වෙන්නේ. එතකොට අනිත්‍යව තමයි ඉතින් අපි අර මම අර ඉතිසලන කියලා තියද මේ එක එක හැබැයි වලට ඇති වෙලා තියෙනවා නම් ඒවා මොකද අපේ චිත්ත ශක්තිය දුර්වල වෙන්නේ නැති චරිතය මේ පිරිසුදු වෙලා යන එක දිගටම අඛණ්ඩව කරගෙන යන්න වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒක පදනම කැඩි කැඩි ගිය තරමට දුර්වල වෙනවා. මේක කැඩෙන්නේ නැතුව ඩිගටම තියාගත් තරමට අන්නේ අවධානයෙන් ඉන්නත් ඕනේ. මේක ලොකු තේරෙන්න ඕනේ මේවා කැඩුණොත් මේවට ඉඩ දුන්නොත් මා ඒක අර බයක් සංවේගයක් එන්න ඕනේ මේක මෙහෙම ඉඳලා මැරුණොත් මේ පුරුදු තියාගෙන හිටියොත් මම හොඳ තැන් වල යන්නේ නැහැ. අර ඒවා හොඳට හිතට වැදිනා කාවෙදලා තියෙන්න ඕනේ. ඒකට ඒ තුලින් තමයි අර හිතේ ප්‍රෝග්‍රෑම් වෙනවා. මේක මෙහෙම මාතර මලමිනි අක්වාගේ මේ කියන්නේ කිසිම නිකන් අර ඔබ වහන්සේ වගේ පාම්පෙත් වගේ වෙන දෙකෙන්නේ කිසිදයක් දැනෙන්නේ නැහැ. ඒක මට හිතෙනවා මම මේ අන්තිට ගියාද කියලා. ඒ හිතපු ගමන් ඒත් ඇත්තට ගිහිල්ලා මම ආයේ නැවත මොකද ගිහි ජීවිතය යන ගමන් අපි ඒ සිදුවීම් වලට මුහුණ දෙනකොට ආයේ ඔහෙ යනවා හිතපු ගමන් අර තත්ත්වය එනවා අපිට මට දැනෙනවා. ඉතින් සෝමහස මම මොකද මම කමටහන් අතරම ගන්නෙ නැහැ සෝමහසිකලාගෙන් කියලා මම ගොඩක් සිල්වත් වික්‍රම මහන්සියලත් එක්ක සම්බන්ධයි. උන්වහන්සේලාට බාධා කරන්න යන්නේ නැහැ. ලැබෙන සුළු මොහොතේදී YouTube නාලිකාව හෝ ධර්ම සාකච්ඡාවලදී අවශ්‍ය ධර්ම ලබා ගන්නවා. ඉතින් ඔබ වහන්සේ ගෙන් මට දැනෙනවා මට තේරෙනවා ඔබ වහන්සේගෙන් යමක් මා ලබා ගත්තා කියලා. ඉතින් ඒක ඔබ වහන්සේගේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමට ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් ඉතින් දැන් මේම හම් වෙනවා නම් මම එදත් කිව්වා මේ අනිවාර්යයෙන්ම අංජනන් එලි බලන්න නැතුව මේ පරිස්සම් තත්ත්වයට නිවනට යන එකකට එනවා නම් තමයි ඉතින් මාව හම් වෙන එක හොඳ. නැත්තම් තේරුමක් නැහැ. දැන් එක එක කට්ටි එක එක මත හදා ගන්න පුළුවන් හඳුරු පෙරම් කුලන වැඩි ආරක්ෂක වැඩි ඒක බුදුවරු තමයි දන්නේ තියෙන්නේ. මං කාටවත් කිසි මතයක් දෙන්න කැමති නෑ. මට දුකයි මට මිනිසුන්ට දෝනේ ඉක්මනටම අර ලයිෆ් කාඩ් මට පේන්නේ මේ විදිහට. මේ අර ගිලෙන ගිලීම තුලදී ඉක්මනටම මේ අර මොනවාද පාවෙන මේකකට එන්න වෙනවා පින්වතුනි. මේ සමාත පින්වතුන්ලත් තම කට්ටිය අර මත් වෙලා මේකේ ග්‍රැවිටි එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට මෙහෙම අහන්නවත් මේවා ආයි හමුවීමක් වෙයිද දන්නේ නෑ. මට ඒකත් කියන්න ඕනේ මන්ද තමා කටි දන්නේ නැහැ මන්ද මේ දවස්වල මොනවද වෙන්නේ මොනවද කරේ කොහොමද මෙතන තාවේ දැන් අර අර ඉස්සර වෙච්චව දන්නවා තමයි මේ මහත්තුරුණත් ඔක්කොම කියන්නේ දැන් අර කියන්නේ නැහැ කියන්නේ මේ කට්ටිය හිතන්නේ මේ බන දැන් මාව පස්සන්ද මේ මහත්තයා වැඩි
දැන් මේ මාතෘ ගල් වෙනවා ඒ කියන්නේ මට එම් මාතෘ දැන් වැඩන්නේ හරියට මේක කමියුනිකේට් කරන්න ඕනේ ආය ආය හම්බෙයිද නැහැ ඥාන ලෝකාම මොකද දැන් මම අනික ඉන්සිඩන්ට් එකක් කියන්නම් මම පොඩි උදාහරණයක් මට ඒකයි මට මෙහෙම කතා කර කර ඉන්න එක නෙමෙයි මාතෘ ඒ කියන්නේ මේ දැන් මේ අන්තිම ගමනේ කැබිනට් එකේ දැන් මේ ගමනට ඉස්සෙල්ලා ගමන් හතරක් විතර ගියා නේ මම දන්නේ ගමන් හතර මේ අවුරුද්දේ ගමන් හතරක් වගේ ගියා ඒක දෙවෙනි හරි තුන්වෙනි ගමනේදී මගේ මෙහේ ඉන්න මහතුරු දෙන්නේ ගෙනිච්ච මොකද මේ කොළඹ අරහේ මේ ගොඩ වීදුරු පෙට්ටිය වල ඉන්නේ මේ කිසිම අයිඩියාක් නැහැ මේ මේ කියන්නේ කිසිම අයිඩියාක් නැහැ ඉතින් මම ආස නැහැ මේ මාව මිශ්‍ර කරගන්නත් මේ යන සිස්ටම් එකත් එක්ක මොකද මම මෙච්චර මහන්සිලා මේ ජීවිතේ දීලා ඒක සතුටින් ඒක සතර පුරුද්දකින් හෝ වේවා प्रसिद्ध किलोमीटर मम तम आमी कैंपन इतने तमय वेडिटी इतने हटे तम කොමර මේ මහත්තුරු හටයක් කියන්නේ කකරම කොයි මේ කටුමැටි ගහලා තියෙනවා උඩ කැරිය ගඟින් මේ ගම් වතුර වලින් දියවෙච්ච කොටස තියෙනවා ඉතින් අර එයා නැචරල් එයා කන්ඩිෂන් එකක් වගේ නෝ එතන වැඩි ඉන්නකොට කොහොමුණත් සතුට හිතා ගන්න බැරි මට සැනසීමක් තිබ්බ තැනක් ඉතින් මම මුලට දැනගෙන හිටිය ඔය ස්ථානේ මේ ඇත්තම කියනවා නම් අර නිකන් විශ්ව ශක්තිය දිව්‍ය දෙවිවරුන්ගේ තාමත් යෝගිව බවුන් වලලා අව ඉන්න ගුප්ත තැනක් හැටියට තමයි මට දැන් මුලට තිබෙන්නේ. හැබැයි මම ගිහිල්ලා එතන ඉන්නකොට තේරුණා මේ යෝනිසෝමන සිකාරය වැඩිනවා. දැන් ඔක ඇද්දද ගල වගේ තැන් වල වැඩිනවා. ඊට තමයි මම මහාන වෙන්න අදිෂ්ඨාන කරේ ගොඩක් ඉස්සර. උපාසක කාලේ. ඒතර පොල්ගස් දුව ඒවා වැඩිනවා. හිමාලි වැඩෙන්න. හිමාලි ඔක්කොම සමාධිය පැත්තට තමයි වැඩෙන්නේ. මොකද කොච්චර බම සම්යුත්ත නිකාය පොත් ගෙනිච්චට ඒ පැත්තට තමයි වැඩෙන්නේ. ඉතින් කොහොම හරි මේ මොනවාද මේ ස්ථානේ මට පෙවුන පස්සේ තමයි තේරුනේ ධම්මදින්නා මහරහතන් වහන්සේ කිලෝමීටර් 4කින් එහා තමයි නටබුන් තියෙන තලගුළු විහෙර. ඉතින් මේ ඒරියා එකම රහතන් වහන්සේලගෙන් පිරිච්ච තැනක් කියලා යොදට විතා ගන්නවා. ඊ අර ඒ එනර්ජි එක ඒ යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ බුදුන්ගේ ශ්‍රී මේ දේශනාවේ ඒ අර කල්පනා කරන එක නිවිච්ච සිතකින් ඒ කියන්නේ නිශ්චල මනසකින් යහමින් කල්පනා කරන ආයි අනන්තයකට යන්නේ එතකොට හිත විදර්ශනා ඥානය කියන්නේ පිළිවෙතේ අනන්තයක් ඥානත් අනන්තයි ඒක කතා කරන්න බෑ ඔය අනිත්‍යතාවය අපි වචනෙන් ඔය පොතේ තියෙන එක දැන් මෙහෙමයි සක්මන් කරනකොට පොතේ ඒ කියවනකොට ඒ ලින්ක් සේම මේ සූත්‍රේ සක්මනේදී පිට මතක් වෙන්න ඕනේ ඒතකොට තමයි ඒ අර අනිත්‍යව ඔක්කොම අයින් කරන තමන් ඒක විතරක් කල්පනා කරුවා වෙන්නේ පිළිවෙතේ දැන් අරව මේව පටලවගෙන ඒව ඇස්කණ්ණාසුනි බලලා මම මේ ප්‍රායෝගිකව වෙච්ච වෙන විදිය කියන්නේ අපි මෙහි පොත කියවනම් සක්මන් කරන්න යනකොට මේ කියවපු පොතේ තිබ්බ විදියයි ලැප්ටොප් මතක් වෙන්නේ බෑ ඒ තිබ්බ ඒක මදි අර මේ විහෙලා තියෙන අකුරු ටික සූත්‍රේ ඒ ඩිකයිටේ කරුණ මෙනි කරන එකට යන්න ඕනේ සක්මන් කරනවා එතකොට ඒකේ අර මේ දැන් අනිත්‍ය ඔක්කොම අයින් කරලා එහෙම වුණොත් තමයි මේකේ පැහැදිලි වෙන පෙනෙන මේකක් එන්නේ ඒක ඇඳගා තියාගෙන ඕම බලනකොට ඕම කල්පනා නැතුව රිලැක්ස් කරගෙන අර ඒක චුට්ටක් ඒක තියාගෙන බලාගෙන ඉන්න මොහොත ටික වෙලා වැඩිගෙන ඉන්න ඕනේ එතකොට ඒක තුලින් මේ සරලව මේ දැන් ඇහැ කනනාසය දිව ශරීරය කියලා මේ මොනවාද මනස මන කියන ඒ සලායතන තුලම අර මේ අර ඒව දැන් ඒක තීරුම් කරනකොට ඒ කන්ඩිෂන්ලි ඒ තුලින් මේක නේද මේ ලෝකෙ වෙන්නේ කියන එක තමයි ඒ තුල මේ සතුටක් වෙනා චුට්ට චුට්ට මේ අර මේ එක ලාවට පේන එකක් තේරෙන එකක් මොනක් තව යාමින් බලන්න වෙනවා ඕක තව කියලා මේ තීරුම් කළ දෙන්න මොකද මේ හැබැයි ඕක තුල එනවා විෂන් එකක් පිටපතින් ආයි ඒක උන සූත්‍ර ඒතොර සූත්‍ර බලන්න නැතු යන්නේ නැහැ ඒක පේන පරණ ඔරිජිනල් බුදුහාඳුනෝ කියලා තමන්ට මේක සනාථ වෙනවා අනිත්‍යව බැලෙනවා කරනවා කියන තාම තමට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එහෙම කවුරු උගන්වනවා කියන්නේ මට තේන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එක්ස්පීරියන්ස් උගන්වන පිළිගොතේ කොහොමද ඒක ඩිනයි කරන්නේ ඒක පොඩ්ඩක් කියවලා ඒක තේරුම් කරලා වෙන විදියක් උගන්වනවා කියන්නේ තමන්ට ඒක තේරෙලා නැහැ නේද එතන ඒක ඇහැපිල්ලක්වත් වෙනසක් කරන්න යන්නේ නැහැ නේ බුද්ධ වචනේ දැන් මම වෙන ටොපික් එකක් කතා කරේ හරිද මාත්‍ය
විජමුණි මහත්තයා හරිද? එහෙනම් මම හිතන්නේ අපි මයික් එක බ්ලොක් කරලා තිබුණේ ඒකයි උත්තර දෙන්න. පැහැදිලි සෝමාස. බොහොම තේ. ඔව් මට අවසරයි ස්වාමීනාච මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙයිද? පුළුවන් මම. ස්වාමීනාච ඔබ වහන්සේ දැන් අවුරුදු 20 ගානකට විතර ඉස්සෙල්ලා පොල්ගස්තුවේ වැඩ සිටින කාලේ ඔබ වහන්සේ මුණ ගැහිලා තිනවා වහන්සේට මතක නැතුවද දන්නේ මේ අර සුණාදර මහත්යත් එක්ක මේ ඔබ වහන්සේ ලොකු හාමුදුරුවන්ට මේ උපස්ථාන කරගෙන ඉන්න කාලේ मतकदर महत्यारी उपासक महत्यवा लुकुहाम इन का මාතේ ප්‍රශ්නේ මොකක් කරන්නේ ප්‍රශ්නේ මොකක් කරන්නේ ස්වාමීනාත් ඉතින් ඔබ වහන්සේගේ මග පෙන්වීම දිගටම කරගෙන යන්න උත්සාහ කරනවා මේ ගොඩාක් වෙලාවට ස්වාමින්වංශ මේ සිතුවිලි එන එක දිගින් දිගටම මේ සිතුවිලි දිහා බලාගෙන ඉඳලා ටික ටික අඩු කරගන්න උත්සාහ කරනවා ඒ ස්වාමින්වංශ තාම මේ සිතුවිලි එනවා යනවා කියන එක එකේ තියෙන ගැප් එක ටිකක් අඩුනා නමුත් ඒක මේ ටිකක් මියුට් වෙලා තියෙන තත්ත්වයට ආවේ නැහැ සොයනවා ඒකට උපදෙසක් බලාපොරොත්තු වෙනවා. ඒකට පොඩි ඉන්ස්පිරේෂන් එකක් අවශ්‍යයි. මේ කාලේ විශේෂයෙන්ම අර පොඩ්ඩක් මම එකයි කියුවේ අර බුද්ධහනම්බන පීතියන දෙයක් කල්පනා වෙන්න ඕනේ මහත්තයෝ. ඒ කියන්නේ දැන් අපිට සමාජකාර සජෙස් කරන මන්දන මහත්ත කොහෙද ඉන්නේ කියලා. කොහෙද මහත්තයා ඉන්නේ? Sorry මට ඇහෙන්නේ නැහැ මහත්තයෝ. एक म्यूट कर लेंगे तू ने नाले का मार्ग तक मेरे का मत अहिन नया मार्ग जो नाले का मार्ग तो ऑन कर गाने मेरे का माइक के का मंक और नाले का मार्ग तो ऑन करने बाद माइक के कपड़ों लाए अहलिया कोटे इन्ने स्वामी नॉनसेंस ඇහැලිය කොට පදිංචි ලංකාව ඉන්නවා නම් ලංකාවේ හොඳ තැන් තියෙනවා කැලණිය වගේ හොම තැන් අපිට බුද්ධගය මෙහෙම යන්න බෑනේ ඉතින් කැලණිය තව මේ විශ්ව ශක්තිය තව බුදුහාඳු ජීවමානව වැඩපු තැන් තියෙනවා බුදුහාඳු නිකම් වඩින්නේ නැහැ කොහෙවත් එතකොට මොනාර හේතුවක් තියෙනවා අනාගතයට ඒවා දේව පීඨල යනවා ඉතින් සමහරට අපි අර ඒ තැන් වලට පොඩ්ඩක් ගිහිල්ලා එහෙම එහෙම යන එකත් එක උදව් වෙනවා Tamanට අර එහෙම ගැම්මක් ගන්න මොකද හදිස්සිය අපි අර ඒ වගේ අපේ හදවත ඇරෙන්නත් ඕනේ අදවත බ්ලොක් වෙලා ඉන්නකොට ගැටලු තියෙනවා. තව එකක් තමයි අපි බලන්න ඕනේ අපි සමාජකලාවට අපි ළඟ ඉන්න අය ඥාති අම්මා තාත්තා සම්බන්ධව හෝ සහෝදර සහෝදරියෝ සම්බන්ධව හරි. ඒවල මොන හරි එක්ක උදව් වෙච්ච යාළු මිත්‍රයෝ හරි මොකක් හරි මොන හරි අමනාප වෙලා තියෙන මොන හරි තැනක් තියෙනවා නම් මොන හරි එහෙම අර අපිට ටිකක් අර තද කරගෙන අපි හිතේ තියෙන තත්ත්වයක් තියෙනවා නම් ඒව සමහර කල්පනා වලට අපි ඒව මගහරිනවා නම් එක වටිනවා මේ අර ඒව අපි එක අවංකව බලන්න වෙනවා අපේ තියන අර ඒක ගිහිල්ලා එක්ක සමාවර ගන්න හරි මොකක් හරි අන්න ඒවා ඒවත් කරන්න ඕනේ අන්න ඒතකොට මේ වටිය ගොඩක් ක්ලියර් වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අර අපිට ශක්තිය එන්න බලන්න දැන් මේ අපිට ශක්තියක් නැති තත්ත්වයක් තමයි හින්දා තමයි අර සිතුවිලි එක එක මේ නැවිලා අර හිත පාලනය කරන්න පුළුවන් අර චිත්තය ඇතුලෙන් එන ශක්තිය ගන්න ඕනේ ඒකත් අපි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ අර අපි වෙච්ච වැරදි වැරද්දක් අතීතය වෙලා තියෙනවා නම් දැන් වෙනවා නම් මේ අර එහෙම වෙනකොටත් ඒක ඒව ක්ලියර් කරාමත් සයි මේකට එනවා පණ අනිත් එක තමයි අර වගේ තැන් වලට පොඩ්ඩක් විසිට් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි එහෙම වුණාම අනිවාර්යයෙන්ම බුදුන් පියාණන් වහන්සේගේ ඒ චමන්ත අනිවාර්යයෙන් මේ මගට යන්න ඕන ඒ වගේම අර දේශනාවල් ටිකක් අර එක විදියකටම භාවනා කරන්න නැතුව කියව පොඩ්ඩක් යන්න ඕන බල බල යනකොට තැන් නෙරුන් එනවා බුදුහාඳුර තරම් මේක ලීල් මේක මේ මොනවාද අපිට මොන හරි හිර වෙලා තියෙන දෙයක් ලීල් කරන් මේක නිදාකරන්නේ කෙනෙක් කරන කෙනෙක් මං හිතන්නේ නැහැ ඒක ධම්මපදයේ වගේ තව චූටි ප්‍රඥා සෝනාංස දැන් මම ඇත්තටම දැන් බුදුහාමුදුරුවෝ ගැන එහෙම තියෙන ගෞරවය ඇති වෙලා එතකොට දැන් ධර්මය සංඝයා වහන්සේ ගැන ගෞරවය ඇති වෙලා එහෙම ඇති කරගත්ත වෙලාවේදී හිතට මගේ පාලනයකින් තොරව එකපාරටම මේකේ
නෙගටිව් සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ ආවට පස්සේ ඒක මම ට්‍රයි කරලා මේක මෙහෙම හිතන්නේ හිතෙන්න හොඳ නැහැ කියලා හිතනවා නමුත් අර ඒක අකුසලයක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නෑ 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 මම දන්නවා මට තේරෙනවා ඒ කියනකොට මේ ඒක එහෙම නෙගටිව් කියලා හිතන්නේ කියලා ඒකට පණ දෙනවා ඒක භයානකයි ඒක එහෙම තිබිච්චාව ඒක ආපුවාවේ ඒ සිතුවිලි කවදාවත් Taman ගේ නෙමෙයි ඔය ආපුවාවේ හොඳයි ඔයගේ ප්‍රශ්න අහන්න මම දන්නවා පොඩි සිම්පල් දේවල් හැබැයි ඒක එහෙම ආවම මෙහෙම හෑන්ඩල් කරන්න ඕනේ ඒක මේ මෙහෙම සිතුවිල්ලක් කියලා ගන්න නැත්තම් ඊට පස්සේ එහෙම හිටියත් යටිහිතෙන් තියෙන හින්දා ටිකක් එනවනවා නම් ඒක ආපුවාවේ ඒක ඇක්සෙප්ට් කරලා ඒක පව් කියලා ඒක බය වුණොත් තමයි පව් වෙන්නේ विविध मत थे समहारु देव समहारु अमुष्य आध्यात्मिक वशेन कलह की प्रकाश कल है कि दैता गौरव नसा सितना स्वामी महान सर ओम पिन तेरवा सरण है मैं कहन देवा थी ना मत पेन ने मैं कर तम की ना अरे लोके शुद्ध कर गया ना वगे वैन पीली बेला मैं बेला अरे මේ වෙලාව හොඳටම නිකන් අර ඇත්තම කියනවා නම් මේක ආශිර්වාදයක් ලොකු ශක්තියක් වෙන කාල සීමාවක් මේ යන්නේ කෙනෙක් භාවනා කරනවා නම් මේ වැඩ කරනවා නම් එයාට ගොඩක් ප්‍රතිඵල එන්න තියෙන කාලයක් ඒක අනිවාර්යයි මේ වගේ දේවල් වේගෙන යන්නේ එහෙමයි අනිත් එක තමයි මෑත කාලෙකදී දැනගත් එකක් තව තහවුරු වෙච්ච එකක් තමයි මේක ඉතින් නදී කියන්නේ අය කිව්වට කොහමද මන් දන්නේ බුදුහාන් වහන්සේ සක්වලේ ගලෙන් එහාට අමනුෂ්‍ය ඔක්කොම අයින් ඇරියා කියනවනේ ඇත්තටම මේ ඒ අමනුෂ්‍ය යක්ෂ භූත කොට්ටාෂ මේ දැන් ඇවිල්ලා ඉතින් බුදුහාන් වහන්සේ ජීවමාන වඩන්න බෑ අපිට වඩම්මාන්න බෑ දැන් එතකොට මේක අපි බුදුහාන්දුරන්ගේ බුදුගුණ එකයි ඔයත්තට එන්නේ. මේක තමයි ෆයිනල් සොලියුෂන් එකක් කියන්නේ. ෆයිනල් කියන්නේ මේවා එක එක හැඩරුව වලට යම් යම් දේවල් මේ කාලේ එන්න පුළුවන්. තව තව දේවල්. අනේ මේක හොඳට හොඳම කාලයක් මම කිචිසලා කිව්වා 2012 ඔය කාලේ ඉඳන්ම පටන් ගත්ත දෙයක් තමයි. මේක මේ බලාගෙන හිටිය කට්ටිය ඊට පස්සේ නොපෙනෙන විදිහ දවස් අවුරුදු 7ක් ගියාම අන්න හරි විදිහට මාරු. ඉතින් කොහොම හරි මේ किसी दया कपीट नरकट वेन्नी नरक मीसुट तम नरक नरकूल मेवनी मेरल प्रश्न मे आशीर्वाद मेव हों कट इक कर्मे गेलपील तम गुडकट उच्चर अभी हों बलपेम बदतीन पीलिकावत्ते पीलिका लिवकीम अमृष बलवेगे तीन पीटिपास अमृष बलवेगे पीटिपास कर्मे तीन ओयट මේක අර විදියට අනිවාර්යෙන්ම බුදුන් ගුණ වඩන එක ඒක ඉෆෙක්ටිව්. ඒකට ඒක හැබැයි ඒව එකක්වත් ඉෆෙක්ටිව් වෙන්නේ නැහැ. මොකද මේ මොකද්ද අපේ ක්‍රියාව වචනේ. හරි සත්ක්‍රියාව සත් වචනේ උනේ නැත්තම් මේක අනිත් පැත්තට වෙලා තමයි තියෙන්නේ. මේ පොහොත් පුළුවට හුල්ල ගන්න බැරි හවුසි හවු එක මේ එකතු වෙලා තියෙන. ඒක අපි බැලුවටින් ලේසි නෑ. अभी बेलवा आशा वृष्णा वेडिवेलाउकर्णपतिलास्कर बुधगुण आरामे कराट हाई बुधगुणे मुनाफेक्ट मैं उपट्टी
ඊට පස්සේ මේ මොනවද කියන්නේ දැන් මේ වෙලාවේ අර බුදුගුණත් එක්ක අපේ ක්‍රියාව තියෙන වචනේ මේ ටික සුද්ධ කර මේක අඳුරගෙන සුද්ධ කරන පිළිවෙතට ආවොත් තමයි ලොකුම මේකේ මේකෙන් මේ සබහා ධර්මයෙන් මේ මේ වටපිටා මේ වෙන එකෙන් ඇත්තටම අපිට පාඩමක් වෙන්නේ ඉතින් ඒකවල මේක ප්‍රතිඵලක් දෙන්නේ මේක ශක්තියක් පිටින්නේ නැත්නම් අපි ඔච්චර සද්දබද්ද කරලා මොනවා කරගෙන ගියත් අපි මේවා අපේ චරිතය අපි ගතිගුණ ඒව දේවල් වෙනස් කරගන්න නැතුව වෙන්නේ නැත්නම් මේකේ යම් තව අපිට අමුතු දේවල් අත්දකින්න වෙන්න ඉඩ තියෙනවා මේක අද හෙටම ඔක්කොම නිමා වෙන්න පුළුවන් අර ඒක ගන්න බැලන්ස් වෙලා තමයි එන්නේ පිටින් मतलब मैं यहाँ को प्रश्न है ओ अरे अरे का मटे ये संज्ञा संज्ञा वाके कथित लती है ना अरे वाके सक्को लगाले यहाँ टा आपको अमृत्य कोट्टा आशा बालेवी का ही निम्न ऐवी लती रहती है दर मेवला एक तो मैं होता मंदे पेन नया नहीं करने दर वायरस के लकी हुआ था अरे अनित देवा की हुआ थे कि अरे कोई कोई मुने मुने देवा था मैं आपके तेरे नहीं देवा मत वेला है ना अपनी मत सुबह धार में आशीर्वाद धर्मीये මේක මං හිතන්නේ গোল্ডන් පීරියඩ් එක මට තේරෙන විදියට කොහොමත්ම කිං ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි තේරුම් සංසෙන් ගොඩක් අය අත උස්සලා තියෙනවා ස්වාමීන් වහන්සේ දුලාජ් හොඳයි තම තාරාස්සේ අසනයි මතළු ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ මේ භාවනාව ගොඩ කලක් මං වැඩුවා යුනිවර්සිටියට යන්න කලින් ඊට පස්සේ මට දැර කියන්නේ පෙරුණා භාවනා යම් ශක්තියක් හේදයක් මට තියෙනවා කියලා. හැබැයි ඒ ශක්තිය ඒ බොළඳ වැඩවලට යොදාගත්ත එක මට තේරුණා. ඒ කියන්නේ යම් අය සංගීත ගන්න හිතනා ගන්න වගේ කරා කියලා තේරුණා. ඊට පස්සේ ඒ ආයත් කාලයක් වෙනකොට ඒ මගේ ඒ ගිලිහිලා ගියා. කියන මම මුලාවකට වුණා වගේ දැනුන ස්වාමීන් වහන්සේ දැන් මට අවශ්‍යයි ආයෙත් ඒක කොහොමද කරගන්නේ කියලා ලබා ගන්න. දැන් ඔය ඔය ඒ විදිහට ඒ වෙච්ච සිදුවීම දැනගත්ත එකම ඒක ඒකයි ලබා ගන්න හේතුවක් වෙනවා. දැන් තේරුණානේ ඒක මොන හරි නොමග පැත්තකට හරි දැන් පොඩි උදාහරණයක් සමාජයට දැන් මම ඉස්සර වැස්සේ තෙමීගෙන යනවා. ඒක ප්‍රැක්ටිස් එකක් අපේ පින්ඩපාත යනකොට. ඉතින් අර කොළඹ අවට ඒ කාලේ පින්ඩපාත යනකොට වැස්සේ තෙමීගෙන යනකොට කට්ටිය මනාද කුඩ ආරාමයේ උස්සගෙන එනවා. මුසුල් භක්තිය ශ්‍රද්ධාව පේන්නම තියෙනවානේ මොකක් කරේ. ඊට පස්සේ අර අර අපි කරන්නේ ඒක අපේ ඇඟ අතරින්දයි යම් ධාතු වශයෙන් විදර්ශනා කරන්නයි එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි අර මේ කැලවල යන්න නැතුව සබා ධර්මයෙන් අර විදිහට වෙනකොට ඒක මග අරින් නැතුව යන කුරුද්ද ඇති කරගන්න ඒවා දෙයක් කරනවා. එතකොට අර විදිහට මිනිස්සු වෙනවා දාඩි පිටි ගාලා. ඊට පස්සේ දැන් මට මතකයි දවසක් මම අර ග්‍රිගරිස් පාරේ හැරෙනකොට මට හිතට එනවා දැන් මේ දැන් මෙතන හැරුණමත් කට්ටි එනවා නේද කියලා. එතකොට මම දැනගත්තා මම දැන් මෙහෙම බලාපොරොත්තු මේ කට්ටිය ගැන හිතේ තියනකොට මම කිලුට වෙනවා. ඉතින් ඒකින්ද මම හැරිලා හැමම ආවා මේ විපස්සනා. ඒ කාලේ මම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලේ අන්න ওই විදිහට අර ඔව් ඒ විදිහට දැන් මේකත් මහත්ය අර විදිහට දැන් ඔහම අඳුරගත් එකක් දන්නවා මේවා. මේ ඕන ශක්තියක් බලයක් එන්නේ යම් පිසුදු හරි මොනවාරි හිත එක්කෙන් වෙලා මෙහෙම වෙලා එතනාර ඒකයි දැන් ඔහම අඳුර ගන්න එකයි ඒ වගේ එකක් ආයි අහිම ඒව වග බලා ගන්න එකයි කොහොම දැන් කරන්න යන්නේ අර ඉස්සර හිට ඒ මුලට කරපු හේතුව ඇති කරන එක විතරයි කරන්න තියෙන්නේ මත්ත ඒ වගේම ඔය වගේ නැති වෙන බලයක් පස්සේ යන එක තේරුමුකුත් නැහැ නැති වෙන නැති බලයක් ගන්න එක වටිනවා ඒක නම් මන් දකින්නේ නිවන විතරයි ඒක බලයක් නෙමෙයි ඒක දුක ලැබෙන පුළුවන් කියලාම විශ්වාසතුවා අතරීමේ ලැබෙන තියෙන ඉහළම වස්තුව. බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පින්. ඒකට උත්තර ලැබුණාද? අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මම දැන් කාලයක පටන් දිනපතා භාවනාවේ යෙදෙනවා. නමුත් සතියක විතර පමණ සිට භාවනා කරන්න අරන් පැයකට විතර පසුව නළල ප්‍රදේශයේ සිට පහළට කුඩා සතුන් ශාරීරික දිව යනවා වගේ දැනලා භාවනාවෙන් සිත ඇත් වෙනවා
ඒත් එක්කම මේ බෙල්ල ප්‍රදේශයෙන් ශරීරයට කාවදින තරම් ඉවසා ගත නොහැකි වේදනාවක් එනවා ඒක මගේ දැස් හිතන්නේ නැතුවම විවෘත වෙනවා මේ ඇත්තෙම භාවනාවට බාධාවක් ස්වාමීන් වහන්ස නේද පොඩි පැහැදිලි කිරීම මට තේරෙනවා අර කඩි යනවා වගේ නිකන් අර මේ නලි නිකන් මේක මුලට අර නිකන් මේ පොඩි පොඩි අනිනවා වගේ එහෙම දැනෙනවා නේද හැබැයි දැන් මේ ඉඳගන්නේ මේ ඉඳගන්නේ මොකද්ද මේ බුදුගුණ වඩලද මොකටද මොකද්ද කරන්නේ මයිටි භාවනාව තමයි ගොඩක් දුරට සිදු කරන්නේ ඒක නරකක් නෙමෙයි ඔය මෙයාවෙන්නේ ඕක සාමාන්‍යයෙන් අර කොඳුවැට පෙළත් එක්ක ඒක අපිට අර සාමාන්‍යයෙන් දැන් ඕක හොඳ දෙයක් නේ නරක දෙයක් කරන්න යනකොට කොහොම වෙනවද මොනවාරි මොනවාරි ආශාවල් විතර හරි අපි කියමුකෝ එහෙම මොකක් හරි කරනකොට එහෙම නලියන ගතියනවද නෑනේ හරි. ඒතර මේ වඳින්න පුදන්න ඕම කාලයක් ගියන් පස්සේ පැයක් විතර ගියන් පස්සේ තමයි මේ දැනෙන්නේ. ඒක ඒක රෝම සම්සුන් වෙනකොට අපි අර ටැප් කරනවා යම් මොකද ඒ කියන්නේ අපේ එක සෙන්සිටිවිටි ලෙවල් එකක් එනවා. ඒක නරක සෙන්සිටිවිටි එකක් නෙමෙයි. නරක දැනෙන එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අර දැක්ක ඔහුම අහගන්න තියෙන්න ඕනේ අත්තටම අපිට. නැත්නම් අපි දන්නේ නැහැ මොකද්ද ඔය වෙන්නේ කියලා. ඉතින් සමාක දැන් මේ ඔක්කොම මතක් වෙනවා. හයිද මම මේව නැතුව නෙමෙයි කියන්නේ. එතකොට ඒක සමාත අර දැන් අත්තටම මේ අර ඒක මෛත්‍රී භාවනාව ඔහුම කරගෙන හරි කමක් නැහැ. ඒක එහෙම තියෙනකොට තේරෙයි තව ටිකක් අර බුදු ගුණත් හරි අර එහෙම මෛත්‍රී හරි එහෙම මෙයා කරනකොට ඒක ටිකක් කල් යනකොට තව සීලයක් Tamanට කැඩෙන්නේ නැතුව එහෙම ජීවිතේ ගේන්න පුළුවන් වෙනකොට ඒක අර දැනි මේ තව ඒක වැඩි වෙයි. ඒක සමාධියට උදව් වෙනවා අනාගතයේදී. තව සමාධිගත වෙන්න ඒක උදව් වෙනවා සීල් රකින්නත් ඒවා උදව් වෙනවා. ඉතින් මේ ඒක අර අපිට එන බාධාවක් කියලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විතර බරගතිය කිව්වනේ බෙල්ලේ මොකද්ද මට ඒක හරියට එහෙමයි ස්වාමීන් වහන්සේ බෙල්ල ප්‍රදේශයෙන් ඇතුළට වේදනාවක් දැනෙනවා. ආ හරි. මොකද යා ස්නායු ඒතන හිර වෙන ගතිය නැහින්දා. එතන අර ඒ අර ඒ අර ඇත්තටම අර අපිට අර අපිට උදව් කරන මොකද කියන්නේ ඒ යම් යම් අපිට කියමු ආත්මයක් කියලා හොඳ ස්පිරිට්ස්. ඒගොල්ලන්ගේ අර ඒක ඒක අපිට කාන්දු වෙන්න බලනකොට ඒක ඉතින් තව තව අපේ ජීවිතයේ සිල්ල පිරිසුදු වෙනවත් එක්ක තව අපි එහෙම කරනවත් එක්ක ඒ වාර කීය වෙලා එන්න ඕනේ. ඒ වාර අපේ තියෙන පෙර ආත්මවලත් තියෙන කර්මත් එක්ක තමයි මේ ඇඟ ඒ කර්ම බොඩි එකක්නේ කර්ම ඇඟක්නේ. ඒක එතකොට අර සම්පූර්ණයෙන්ම Tamante තියෝ තව Tamante බුදු ගුණයි මෛත්‍රියයි අර එහෙ විදිහට කොහොම යනකොට මේක හැබැයි ඒක බාධාවක් කියලා ඒක මම හිතන එකක් නන් නෙමෙයි. රූප වේදනා සංඥා පහරුණා කියලා තේරෙනවා දැන් මොකද ඒක ශනේන් ශනේක තියෙනවනේ. දැන් ඔක තේරුම් ගන්න විදි තියෙනවා. දැන් අර කණයි අරමුණ කියන શબ્දය කියලා ඒ අරමුණ ඒක තමයි රූප කොටස. එතකොට ඒක තරවිලා ඒක හේතු කරන් මොනවද වුණා වුණා කියලා කියන්නේ විඥානය කියලා. එතකොට ඒ වුණා වුණා කියනවත් එක්කම දැනීමක් යනවා සෙන්සේෂන් එක. ඒකට කියනවා දැනීම කියලා. එතකොට ඒ සෙන්සේෂන් එක ඒ දැනීම අපි මනින ගතියක් තියෙනවා. මේ මේක සැප හෝ සැපයි හැටියට හෝ දුකයි හැටියට හෝ මධ්‍යස්ථ හැටියට ඔය මනින එකට කියනවා මේ මොනවාද සංඥා වීම. ඒතර හොඳයි කියන සංඥා වුණාම මේ සැපයි කියන සංඥා වුණාම තව එකක් වෙනවා හිතේ මෙහෙම ලෝභයෙන් ප්‍රතික්‍රියා කරන හිතනවා. මේ හිතත් එක කියනවා එක එක කරනවා. ඔය ප්‍රතික්‍රියා කරන කොටස ඒක එතකොට අර කයි කියලා මේ සංඥා වුණාම ද්වේෂෙන් ක්‍රියා වෙනවා. ඒ ක්‍රියා වෙන ක්‍රියාවලියට කියනවා සංකාර කියලා. ඒතර මෝහෙන් ක්‍රියා වෙනවා අර මධ්‍යස්ත මේකට. දැන් ඕක ගෝයෙන්කා මහත්තයා ගෝයෙන්කා මේ උත්තමෙන් වංශය අර ඉස්සර තේරුම් කරපු විදිය. ඒක හොඳයි. ඒක ගොඩක් පැහැදිලි කර සමීපයි ඒක සූත්‍රයත් ආශ්‍රය කරන. හැබැයි ඒකත් නිය අනුමාන දැනුමක් හැටියට ගන්න ඕනේ. ඔහොම තේරුම් අරගෙන මේක තේරුණා කියලා ගන්න නම් එපා.
මේක තමයි මේක තේරෙනකොට ඇත්තටම මේ ඥානයකින් ඥානයක් පාලච්චිලාට තමයි තේරෙන්නේ. ඉතින් මේක මෙහෙම මෙනි කරන්න වෙන පොදු ලක්ෂණයක් තමයි මෙහෙම දැන් කතා කරන શબ્දේ උනත් දැන් ටිකකට ඉස්සෙල්ලා අපි චූටි වෙලාවට මම ආපු වෙලාවම දැකපු දේ පොඩ්ඩක් කල්පනා කරන්න. ඒවල අර මෙහෙම දැන් ඒ වෙලාවේ ඇහැට කනට දැකපු එකක් තියෙනවානේ දැකපු අහපු එකක්. දැන් ඒක ප්‍රකට එකක් ගමුක අපි. ඒ ප්‍රකට එක එතනදී පහළ වුණානේ ඔක්කොම පහළ වුණා රූප වේදනා සංඥා ටික පහළ වුණා. එතනදී මොකක් හරි අපි නිගමනයක් ගන්න පුළා ස්වාමි වාසය දැක්කා. හරි ඔහොම එම කියලා. ඉතින් ඒව සංඥා වෙච්ච ඒවා. ඒක ෆාස්ට් වෙලා ඉවරයි. ඉතින් ඒකේ පොදු ලක්ෂණයක් වුණානේ. දැන් ඒක බලන්න මේ වෙලාවේ ඒ පරණ වෙච්ච එකක් අරගෙන චුට්ටක් බලන්න. ඒක ඒ වෙලාවේ බලකොට පෙවුණා බලපු මුල් මොහොත බලන්න. මුල් මොහොත බලනකොට ඔන්න තිබුණා ඔන්න නැති වුණා. ඒක තිබුණා කොහොම ඒක දැන් පොඩි උදාහරණයක් කියන්නේ මොකක් හරි Tamanට දැකපු ඇත්ත එකක් කල්පනා කරන්න. ඒ කියන්නේ මොකක් හරි මිනිත්තු 5කට මිනිත්තු 10කට මිනිත්තු පැය භාගයකට ඊයේ දවසේ හරි හොඳට ප්‍රකට වෙච්ච දැකපු දෙයක් කනට ඇහිච්ච දෙයක් ඒක ගන්න. ඒකේ වෙලාවේ දැන් මම කල්පනා කරනවා කියමු පොඩි දෙයක් බලමු. හරි අර මෑණියෝ ඒක හොඳට ප්‍රකටයි. මගේ කාටයිල ඇඬු ඇති. කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඊයේ එක මම බැලුවා. දැන් මම කල්පනා කරනවා ඒක. මට පේනවා හොඳ මතකේ දිගා වෙලා හිටපු අවස්ථාව. හරි. ඒක මට දැනුණා සංඥා වුණා. මට දැරිච්ච සිතුවිලිත් මතක් වෙනවා. නැති වුණානේ. නැතිලා හිස් වුණා. අන්නේ හිස් වෙනවා දකින්න මේ කල්පනා කරන්නේ. ඇත්තට වෙච්ච දෙයක් නේ. අන්නේ මෙනී කරන එක ඒව වැඩෙන්න ඕනේ. අතීතයේ වෙච්ච එකක්. ඔක තමයි. දැන් මේ මොහොතේ හරි කතා කරන මොහොතේ. දැන් මම මේ වෙලාවේ වුණත් මේ වෙලාවේ කියන එක කතාවත් එක්ක දැන් මේ කතාවත් එක්ක කියන එක ඊය වචනේ හිත ඇති වෙලා එහෙම මේ ඔපරේට් වෙච්ච හැටි කටින් අන්න ඒක ඒ සද්දෙත් එක්ක ඒ ආපු හැටි අන්න ඒව පින්වතුනි ඒව බලනකොට එතන ස්කන්ධයන් තියෙනවා අපිට කියන්න බෑ මේ ස්කන්ධයන් වෙන් කරලා ඇත්තටම ගන්න බෑ වෙන් කරලා බලන්න බෑ ෂණේන් ඒක තියෙනවා එහෙම වෙන් කරලා අපි බලන්න ගියොත් ඒක ඒතර අපි ඉන්ටෙලෙක්චුවලි බලන එකක් වෙන්නේ. මේ විදිහට අර ත්‍රිලක්ෂණය බලන්නයි මේ අපේ බුදුහාඳුරු බුද්ධ ඥාණයෙන් අර එහෙම වෙන් කරලා විඥානීය කොම්පෝනන්ට්ස් මේක. ඒක විඥානීය කොටස්. කොටස් එහෙම පෙන්නපු කෙනෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. විඥානය ගැන ඇඟෙන් වෙන් කරලා ඍෂිවරු ස්ටඩි කරා ඒ කාලේ. හැබැයි මේ විඥානීය වැඩ කරන හැටි විඥානීය හටගන්න හේතුව අන්න ඒක තමයි බුදුවරේ ලෝකෙට ඇවිල්ලා සංකාරපච්චය විඥානං අන්නේ දැන් මේක සංකාර අවිද්‍යාපච්ච සංකාර. කියන අවිද්‍යාව තියෙනකොට අර ධර්මය ඇලෙන විදිහට අපිට පේන්නේ නැතිකොට ඇලෙන් නැති තරමට මේක ඇලීමත් එක්ක තියෙන තරමට නොපෙනීම තියෙනකොට. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නකොට අපි තණ්හාව ඇති වෙනකොට අපි ලෝභේනවා ද්වේෂේනවා මෝහේනවා. ඒ එනකොට ඒක සංකාර. ඒ සංකාර හේතුවක් වෙනවා විඥාන හටගන්න. ඉතින් විඥානය තුළ එතකොට දැන් අර එහෙම දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන අර ඒ විදිහට අර මේ අර මොකද්ද කියලා වැඩි හොයන්න යන්න එපා. තමයි තේරෙන මට්ටමකින් මහාස්ති පදපන සූත්‍රයත් වටිනවා. ඒක ඇනලයිස් කරලා ගොඩක් පෙන්නනවා. මේ ප්‍රමාණයට බලන්න බලනකොට මේ දැන් ඔය වෙන කෙනෙක් තේරුම් කරලා දුන්නත් ඒක තේරුණා නම් එහෙම හොඳ නැහැ. එතකොට අපිට ඒක හිරවීමක් වෙනවා. ඒක නිය අනුමාන කරලා හිතන්න මේක මෙහෙම තියනවා. හැබැයි මම මේක මිනි කරන්න ටූල් එකක් හැටියට පාවිච්චි කරනවා. ඒක ගලපන්න තමන්ට තමන් දිහා බලන්න. එහෙම කරනකොට අර අනිත්‍ය සංඥාවල් අනත්ත් සංඥාවල් වැඩෙනවාද කියලා බලන්න ඕනේ. ඒවා එහෙම මේ පැහැදිලි වෙනකන් නම් එහෙනම් හරි විදිහට බලනවා. ඒවා හොඳට යහමින් බලන්න ගියාම ඒක හොඳටම පෙනිලයි. තේරිලයි. තේරීම වෙන්න තමයි ඕනේ. ඒකට මේක ඉන්ස්ට්‍රුමන්ට් එකක් පමණයි. මේ ධර්මයක් අන්තිමට. අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමීන් වහන්ස එහෙනම් ඔබ වහන්සේ කිව්වා වගේ මේක අර গোল্ডන් පීරියඩ් එකක් කියන එක ඇත්ත මොකද වෙනදාට වැඩිය අපිට වැඩිපුර අපේ බුද්ධයන්න් වහන්සේ වඳින්න පුදන්න අපිට අවස්ථාව වැඩියෙන් ලැබුණා ස්වාමීන් වහන්ස මම අපේ ගෙදර බුද්ධ පූජාව තියෙන අවස්ථාවේදී මම පූජා කරන්නේ අනන්ත සසර පටන් ගෞතම සම්මා සම්බුදුචරණ වහන්සේ දක්වා මෙලෝ පහළ වුණා වූ සීළු සම්මා සම්බුදුචරණ වහන්සේලාට උන්වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥාවට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට
නව අරහත් සිද්ධාන්ත මහා කාරුණික භාවයට මහා මෛත්‍රියට අසරණ සරණ ගුණයට බුද්ධ ශක්තියට මාගේ මේ බුද්ධ පූජාව පූජා වේවා ඒ වගේම ශ්‍රීමා බෝධින් වහන්සේට රුවන්වැලි මහා සෑයට වාම් දළදා වහන්සේට සෝමවතියේ පිහිටි දකුණු දළදා වහන්සේට තෞතිසා දිව්‍ය භවනයේ සිළුමිණි සෑයේ පිහිටි දකුණු දළදා වහන්සේට තුපාරාමේ පිහිටි දකුණු අකුත්තු වහන්සේ ඇතුළු සියලු ධාතුන් වහන්සේලාට පූජා වේවා කියලා මම පූජා කරන සංඝාංශ ඒ වගේම මම තුන් සූත්‍රය සජ්ජායනා කරලා මොහොතක් මෛත්‍රී භාවනාව කරලා මුළු විශ්වයට මෛත්‍රී කියන මම පතුරවනවා. ඉතින් වෙනද මට කරන්න ලැබුණේ නැහැ ස්වාමීන් වහන්ස. ඉතින් දැන් මම මේ දේ මෙහෙම කරගෙන යනකොට ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දැන් ඇත්තටම වහන්සේ වගේ මේක গোল্ডන් කාල පරිච්ඡේදයක් තමයි. ඉතින් ස්වාමීන් වහන්ස ඒක මම හිතනවා මගේ ජීවිතේට ලොකු ශක්තියක් වගේම මේ මුළු මහත් විශ්වයටම මා මේ කරන සෙත පැතිරෙනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්ස මම මේ කරන දේ ගැන ඔබ වහන්සේගේ දින් අදහසක් මට දැනගන්න අවශ්‍යයි කාර්කයට වට සමා වෙනසේක්වා. ඔය කරන දේ මට ඉන්ස්පිරේෂන් එකක්. ඔය গোল্ডන් thoughts තියෙන හින්දා තමයි මේ গোল্ডන් පීරියඩ් එක තියෙන්නේ. ඉතින් ඔහොම කන්ටිනියු කරන්න අනිවාර්යයෙන්ම. ඔය විදියට තමන් එක තම ශස්ත්‍රය ගෙනාවු පුරුද්ද අපේ ක්‍රියාවත් බලන්න චෙක් කර කර අපි ඒකට එකතු කරන්න අනිවාර්යෙන් බුදුන්ගේ අර මෙහෙම මේ මොනාදේ විදිතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්න තව මේ ගුණවල් පිටන්න මේ ඇතිවිච්ච ඥානෙ ඒකත් අනිවාර්යෙන්ම මේ දැන් සමාජ අපි බැඳ බැඳ ඉන්නවා කියමුකෝ බැඳ බැඳ ඉන්නකොට අපිට කවුරු හරි එක ඩිස්ටර්බ් කරුවොත් දැන් හදිසි අපිට බැඳින්න ඒක ඉඩ දුන්නේ නැහැ ඒක අපිට අප්සෙට් වෙනවා ඒක බලන්න එතකොට අපි බුදුහාඳුරන්ගේ ගුණය වෙන්නේ එතන අපි අර ඒ බුදුහාඳුර කියපු දර්ශනේ බලනවා එතන මේක මේ මේක සංස්කාරය මේක නැති වෙනවා මටයි තියනේ ඒතම් මම ඒක අර ඒක එතනට දානවා එතනට දාලා ඉවරයි හරි මම ශ්‍රද්ධා වුණත් මේකුණත් මට මේක වුණත් නැති වෙන්න පුළුවන් මේකුණත් ඇලුනොත් ඉතින් මට දුකක් එනවා ගැටීමක් එනවා එතන මම මේක උපකරණයක් හැටියට පාවිච්චි කරනවා අන්න ඒ විදිහට තමන්ට ඒ හැම දෙයකින්ම දුකක් එන්නේ නැති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔය ගුණේ ඔය සසරේ වදපු ගුණේ. ඊරන්සන් මේ ස්වාමීන් වහන්සේ අපි දැනගන්න කැමතියි ඔබ වහන්සේට තව කොපමණ වෙලා රැදී සිටින්ද දැන් රාත්‍රී 9:00 ඔබ වහන්සේ වැඩි කාලයක් හිටියා මහන්සියට ඇති ස්වාමීන් වහන්සේ මට රැඳී ඉන්නන්නම් පුළුවන් එළි වෙනකන්. ඒ කියන්නේ මට මහන්සිය නැහැ මහන්සියගේ පේනවද? ස්වාමීන් වහන්සේ හැබැයි දැනගලින් ගොඩක් අය පස්සේ මම ඉන්නවා පේනවා. ඉතින් මේ වෙලේ වැඩි කතා බහ කරන එක මම හිතන කරුණු ගොඩක් ලැබුණා අපිට ප්‍රැක්ටිස් කරන්න. මම හිතනවා මමත් හොඳ මම ආසන එන්කරේජ් කරන්න මෙහෙම සාකච්ඡාවේදී ඉන්න. ඒ කියන්නේ අන්තිමට මේ අධිෂ්ඨානයක් කරන එකත් උනත් අමාරු වෙනවා මම මෙහෙම කතා කරාම. හැබැයි තමට අවශ්‍යතාව ප්‍රශ්න තියෙනවා නම් අහන්න ටික වෙලාවක්. සයිමාසින භාගුත් තියෙන අන්න අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද මම බන්දු ජීව ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අනුදැන වදාළ පරිදි දැන් අපිට ඔබ වහන්සේ අනුදැන වදාරන්නේ මෙහි කිරීම මේ භාවනා කටයුතු කරගෙන යනකොට අපි කියන්නේ සිතට ඇති වෙන හඳුනාගෙන ඒවා කියන්නේ විස්පීපේයක් දවෝන්ද කරන්න කියන්නේ එතකොට මොකද අර සතර සතිපට්ඨානය කියලා ඉවරලා දැන් අපිට වෙනම බුදුන් වහන්සේ තව පිළිවෙලක් පෙන්වලා දෙනවා අපිට පඳුන ගන්න පුළුවන් කියලා. එතකොට ඒ ගැන ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සෝරි සමා වෙන්න මහත්තයෝ මේ පොඩ්ඩක් මේ ආයි පොඩ්ඩක් රිපීට් කරන්න පුළුවන් මේක අර සවුන්ඩ් එක නැවුණා. මට දැන මට ටිකක් ලාවට තේරෙනවා මම හිතන්නේ මට කැඩි කැඩි අර මේ හරිද කියලා බලන්න මේ මට ඇහිච්ච එක මේ අර සිතුවිලි බලන එකද වෙනම සතිපට්ඨානෙ වෙනම කල්පනා කරලා ගන්න එකද කියන එකද කොහොමද?
ඔබවහන්සේ කියන්නේ පැහැදිලි කරේ අපි මේ ඇතිවන සිතුවිලි දිහා බලලා ඉවර වෙලා ඒවයි මූලාශ්‍රය කුමක් කොහොමද කියන එක ගැන විමසිලිමත් වීම කියන එකනේ ඒක ඒක ප්‍රිලිමිනරි ප්‍රැක්ටිස් එකක් ඒක මොහොම අපේ අර ටග් ගාලා එන ද්වේෂය අඳුරගෙන ඒකෙන් වැඩිදුර වර්ධනය වෙන්න නොවි පවතින්න කෙරෙන්න ඕන ප්‍රැක්ටිස් එකක් හැබැයි ඒ බුදුන් වහන්සේ කියන්නේ අතර සතිපට්ඨානය කියන එක අනුදැන වදාරලා එතකොට මොකද මම අත්දකලා තියෙන්නේ සතර සතිපට්ඨානය වැඩිම තුලින් මොකද ඔය අපි ආනාපාන සතියේදී අපිට මූලික දැනෙන ස්වභාවයන් පස්සේ ගිහිල්ලා යොරෙලා ආනාපාන සතිය නැති වෙන ස්වභාවයක් එනවනේ ඒ කියන්නේ කොට අපි හොඳට සති मतक මොකද මේ හැබැයි දැන් මම මේ ආනාපාන සතියෙන් මේ ප්‍රායෝගිකව ගැඹුරට වැඩපු මේකක් නෑ මං ගාව. හැබැයි අර මේ දේශනා ඔස්සේ යෝනිසෝ මනසිකාරය වඩන එක මම දන්නවා ඒක ගැන. ඒ කියන්නේ ඒක එතකොට සාමාන්‍යයෙන් මට තේරෙන විදිහට මේ මට්ටමකට අපි මේ කල්පනා කරන්න ඕනේ. මොකද අපි දැන් අවධානයෙන් තොරව දැනීමකට විතරක් ගියාම අර හිතන එක පොට් වෙනවා කියලා මට තේරෙනවා ගොඩක් අය. මේ හිතන්න නැතුව ඇනලයිස් කරන්න නැතුව විග්‍රහ කරන්න අපි අර නිශ්චල මනසකින් ඇනලයිස් කරන එක මදි වුණොත් එක්ක නිශ්චල වෙන්නේ ඉස්සලත් ඇනලයිස් කරන්න පුරුදු වෙලා නොහිටියොත් අපිට අර අවශ්‍ය කරන විදර්ශනා ඥානය එන්න විදියට වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් දැන් මේක අර ඒක සමාධිය වඩන වෙලාවට ඒක වෙන මෙහෙම සමාධිගත වෙලා අර විදියට සක්මනේදී වගේ අර ඇනලයිස් කරන එක වෙනවා නම් කියපු දේශනාව ඒ මම හිතනවා ඒක ඒක ප්‍රායෝගික මන්දර මට ඒක අනු එන්කරේජ් කරන්න පුළුවන් මොකද ඒක මම ආපු ගමනේදී අර ඒකේ තියෙනවා මේ අර ඒ ධර්මය සක්මනේදී විශේෂයෙන් ලොකු සමාධියකට යන්නෙත් නෑ අර වඩපු සමාධියත් ඔළුවේ වැඩ කරන මේ අර පංච නිවරණයන් ඒ කියන්නේ නිදිච්ච මනසකින් අර සරලයි ඔක බොහොම සරල ක්ෂණෙන් අර මේ අර ඒක හැබැයි වෙන්නේ අනිවාර්යයෙන්ම අර දේශනාව ඔළුවේ වැදිලා වැදිලා කය තුළම ඒ සත්‍ය පේන්න ඉඩ තියෙනවා ඒක අනිත්‍ය සංඥාවක් වම් මේක නික අනිත්‍ය සංඥා නිකන් ෂණෙන් ඒක ඥානයක් හැටියට එන්නේ ඒ වෙලාවට තමන්ට නිකන් මුළු ඔක්කොම මේ කියන්නේ අර හිත පිරෙනවා මේ නැති වෙලාම යනවා කියන ඒ මේක ඒ විරාග ඒ තුල විරාගය අනිවාර්යෙන් එනවා විරාගයේ නිබින්දාව ඒකත් එක්ක ඔන්න නිවන තමයි අපිට ඉතුරු වෙන්නේ ඒ කියන්නේ දැන් අපි ඇනලයිස් කරනවා කියන එක තුල ස්වාමීන් වහන්සේ අපි තුල අපි දැන් ලබා කියන අත්දැකීම් එක්ක ගැළපීමක් නේ අපි කරන්නේ. ඔව්. මොනවාද එක්ස්පීරියන්ස් වෙච්ච එක? ඔව්. එතකොට මේ වගේ දෙයක් කරනවා කියන්නේම අපි ආපහු ආපහු يعني අපේ ළඟ තියෙන කර ගැනීමක් නෙමෙයිද? මේ මෙහෙමයි මට මේක හරියට හරින්නේ නැහැ බෑ මම මෙහෙම මට තේරෙනවා මාත් එක්ක මේක අපි මුලට අපිට වෙච්චේව ගැළපලා කරාට මාත් මේක යනවා දැන් මේ හැම සතිපට්ඨානෙම හැම එකෙම ධම්මානුපස්සන යනවා දැන් කයත් එක බලන සමුදය ධම්මානුපස්සී විරති වය ධම්මානුපස්සී විරති කියලා අර එහෙම මෙනී කරනකොට ධම්මානුපස්සනාවට කියලා වේදනානුපස්සනාවෙන් අර විදිහට ඇතිවීම නැතිවීම මේ මෙනී කරනකොට ඔන්න ධම්මානුපස්සනාවට කියන ඉතින් මේ විදිහට අර මේ හතර ඒවා ඔබ්ජෙක්ට්ස් මේ අරමුණු බර විදර්ශනා කරන අර ඒ ධම්මානුපස්සනා වෙනකොට ওই ගොරෝසු එකක් මෙනි කරලා ඒ වෙන අනිත්‍ය මදි කියලා තමයි මට තේරෙන්නේ. ඒක හිත තුළම එන ඥානයකට යන තරමට මේ අර අවශ්‍ය කරන ආරිෂ්ඨක මාර්ගේ පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සමාධියයි මේ ඒ තුලින් ස්වභාවික වෙන ලෙවල් එකක් තියෙනවා. ඔව් එතකොට ඒ කියන්නේ මෙනෙහි කිරීම එතනදී සෝනන්ත හඳුනා ගැනීම මෙන්ම නව නේද මොකද එතනින් එහාට ඒක සංස්කාර මට්ටමට යන්නේ නැතුව ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් අපි එතනින්ම ඒක නවතිනවනේ
මට දැන් භාවනා කරන්න මම පටන් ගත්තේ මෑතක දිසා වාස. එතකොට මම කරන් ඉන්නකොට එක දවසක් මට දැනුණා මට නිකන් ඇඟ නිකන් එහෙම නිකන් ගැලි ගැහෙනවා වගේ නිකන් වෙලා ඊට පස්සේ මට භාවනාව නැවතුණා ස්වාමීවාස. මම එදා සිට ආයි වඩන්න බලනවා මට ටිකක් ඒක අපහසු වුණා. අර සෝමාසික වගේ මේ අපි ඔක්කොම යන ක්ලෙන්සින් පීරියඩ් එකේදී භාවනාවත් අපි තාප යෝගී විතර එක සබ්වහන්ස ප්‍රපන්නා මට විතරක් නෙවෙතර ඉන්න හැමෝටම කමටහා ස්වල්පයක් අපිට ඕවද අපිට උපස් කියන්න පුළුවන් නම් කමටහන් දුන්නා කමටහන් ප්‍රධාන කමටහන තමයි බුදුහාඳුරගෙන් කමට බුදුහාඳුරගෙන් කමටහන් ගන්න පුරුදු වෙන්න ඕනේ බුදුහාඳුරගේ දේශනාව වෙනම කියවන එක තමයි කමටහන उदाहरण मगर नदी महाले कल्ला बलन तीरना सॉफ्ट कवर के तीयन संयुक्त निकाय मध्यम निकाय दोषे पोडा मगर अरे सरल सिंह दापूर सूत्रीय यार एक पोड्डा कियवन एक वेनम करने का मां बुद्धु गुनाय मैत्रीय वेनम वड़ा कर एक यार बुद्धु गुनात ये बुद्धु बुद्धु गुनात बुद्धा हरा मने पीती है ने विदिर पोड़ा गाथा की आगे ने मैं नेकर टब वड़ा एक मुलटा अर हिता एक टाइम कराने समाधि अगंड में बादी ना खारुन टीका के एक वड़ा ना क्रमयात थी ना उदयधारमी समाधि सपोर्ट उपदेश हिमालय මේකට වැටෙන්න දෙන්න නරකයි මේක නැති වෙන යන්න දෙන්න නරකයි මේක පණ ගන්නන්න ඕනේ ආයි ආයි මේ දවසක්වත් නිකන් කම්මැලිව ඉන්න දෙන්න නරකයි එතකොට දැන් නාගරිකව පොඩ්ඩක් ඉන්නකොට පොඩ්ඩක් අර තනි වෙන්න එපා මොන හරි ගෲප් එකක් එහෙම කරන කට්ටියත් එක්ක එකතු වෙන එක උදව්වක් අපි තමයි හිතෙන පුළුවන් මේගොල්ලන් වැඩි ප්‍රැක්ටිස් කරන්න නැහැ මේගොල්ලන් එහෙම එපා අර ටිකක් තනියම ඉන්නකොට සමහර යම් යම් දේවල් නොමග යන ඒ කියන්නේ මාර්ගයෙන් පිට ටිකක් ඉන්න ඉඩ තියෙනවා अरे अरे कट्टे अवधानी आरक्षा वत्ती महत्व गी पिसर इनकोट
පිටට තවත් ඉන්නකොට අර ඒක උදව් වෙනවා මොනහරි ඒ වගේ බිසි තියා ගන්න ඕනේ මොනහරි ඒ මොනහරි මොනහරි වැඩපිළිවෙලක එක්ක අධ්‍යාත්මිකයි කොබන වලින් තව එහෙම අර බිසි නැතුව තිබ්බමත් ගැටලුවක් අර ඒක බයින දෙන්නද සතුටින් දකින්න එක එසේම ලොකු සතුටක් සාවිනාස දකින්න ලැබීම අර නෝ තුන්වන් සාවිනාස සොනස් මේ දුෂ්කර අවස්ථාවේ කියන්නේ මේ වෛරස් තත්ත්වය කියන්නේ ආර්ථික පැත්ත ඒ පැත්ත තියනවාද නේද සොනස් නෑ නෑ මේ රෝග පැත්ත තියනවාද නෑ මේ සොනස් මේ වෙලාවේ ගොඩක් මිනිස්සු මානසික අතතියකින් ඉන්නේ විශේෂයෙන් මේ අසනීප තත්ත්වයේ හින්දා මේ කොරෝනා වෛරස් තත්ත්වයේ හින්දා එතකොට වඩාම සුදුසු ක්‍රමය සුදුසු ප්‍රතිපදාව මොකද්ද මේ දවස්වල වඩන්න ඕනේ කියන එක සොනස් කියන්නේ වැඩි සූම් අරව මේවා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යන්න එපා ඒක එකක් අවශ්‍ය පොඩ්ඩක් ඔන්න පොඩි න්ියුස් ටිකක් අරගෙන ඒක න්ියුස් ඕන නම් ඒ වගේ අර මොන හරි අධ්‍යාත්මික දෙයක් ලබනවා නම් මෙහෙ මෙහෙම කොරෝනා තියනවා කියලා එහෙම අර ඒ විදිහට දෙන බිය සංකල්පය එන සංඥා මගරිනවන හොඳයි දෙනත් දන්නේ මා ඒ සෝනස අර ඒකත් අපි සීලේ කැඩීමක් කියලා හිතා ගන්න එතකොට අපි මෙහෙම අපේ ප්‍රතිශක්තිකරණය මෙයා වෙනවා ඔක්කොම මෙයා වෙනවා අපි ආරක්ෂා වෙනවා අපේ පොසිටිව් මේ සිතුවිලි එකයි මං කිව්වේ මේක গোল্ডන් පීරියඩ් එකක් ඇත්තටම අපි ඒක දන්නේ නැහැ දැන් මේක මේක අපිට ප්‍රශ්නයක් වෙලා කියලා වගේ තමයි ගමන යන්නේ ඉතින් මේ මානසිකත්වය අපි අවංකවම ඒ ධර්ම දැනුමෙන් නැති කරගන්න පුළුවන් මාර්ගය එතකොට ඒක තරම් ආරක්ෂා වෙන මේකක් අපේ ඇඟට හිතට වැටෙන මේ කියන්නේ මේ අපිට මේක වෘත්ති දෙන මොකද මේක හරියටම තීරච් එකක් නෙමෙයි තීරලා නැමෙ වැක්සින් ගැහුවත් අපි දන්නේ නැහැ अमनुष्य बलवेगे वेडकर्ण विधि अनुय तमय मेक मुनहरी उग्रवेल मंगर क्यूवल अभी आयुष प्रमाण अत्यन मे आयुष प्रमाण तीन क्वेश्चन अभी वरी उन्ना वेडकोनी अनवश्य मेरण मेरण किलने अपरा ඉතින් ඒ අවශ්‍ය ප්‍රවණතාව තියෙනවා සමාජකය දැන් මේ ඊයේ පෙරේද වුණත් මම ගාවට ආපු ඉන්නුණා ඉතින් මම දැක්කා ඒ අයට මේ තියෙනවා මෙහෙම දැනගන්න ලැබුණා ආශි ප්‍රමාණයට මම ඒක හිත ඇදුවා නෑ වට ඔය මේ ප්‍රමාණයක් තියෙනවා හැබැයි මෙහෙම හුලඟක් ඇවිල්ලා තියෙනවා ඒ අර පහන කොහොම නිවිගෙන වගේ යන්න බලන අර හුලඟට නැත්තම් තෙල් තියෙනවා අර පාන්තිරේ තියෙනවා ඉතින් එයාට මම කිව්වා කොහොමද මෙහෙම අල්ලන් ඉන්නේ කියලා ආරක්ෂා කරන් හිටියොත් මේක පැනගත්ත වට තියෙනවා මෙච්චර ගානක් ආයුෂ එතකොට යාට දෛර දෙමළ කට්ටිය මම ඉතින් ඒගොල්ලන්ට ඊට පස්සේ හයියාව ඊට පස්සේ අර මේ මොහොතේ වාසය කරන්න අනිත් එක තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මට නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මටයි ති නැ කියන එක රිපීට් කරන්න කියලා නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ අත්තාති ඉතින් මේක ඇත්තටම පොඩ්ඩක් ලුකුම මන්ත්‍රයක් පොඩි පහේ මන්ත්‍රයක් නෙමෙයි මේක අඩු ගන්න ඔහොමම හිතේ දිනකොට මේක චුට්ට මේක ගැඹුරට මේක තේරුනොත් ඔක්කොම හරි මේ කුසි කෑල්ලක්වත් කිසි දෙයක්වත් මේ කෙනෙක් නැ දෙයක් නැ ඒ කියන්නේ ඒක මේ දැන් ඕක මම ඉතින් ඒගොල්ලන්ට කිව්වම ඒත් මෛත්‍රිය වඩන්නේ ඒගොල්ලන් දන්නවනේ දෙමළ කට්ටියට Hindu ආගමේ ඉතින් අර ඒකත් කරනවා දැන් ඒගොල්ලන් මට තේරෙන හරි ප්‍රකාශන අනිත් එක තමයි worry වුණා ළමයි ගැන දැන් ළමයි කවුද බලාගන්නේ අම්මා කෙනෙක් ළමයි බලාගන්නේ ඒ වරි එකක් තියෙනවා මම ඒක තේරුම් කරා කොහොම වරි වේවි මැරුණාම പ്രേත ලෝකයකට තමයි යන්නේ പ്രേත භූත ලෝකයකට එතකොට මේක ඒගොල්ලෝ කවුද බලාගත්තේ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ මේගොල්ලෝ ඉපදෙන්න ඉස්සෙල්ලා ඒ ආත්මවල දැන් එයි වරි වෙන්නේ ඒගොල්ලන් බලාගෙනන කලබල වෙන්න එපා ඔයා බලාගන්නේ ඒ වගේම අර දැන් මෙහෙම අතහැරියම මෙහෙම අතහැරලා ඒගොල්ලන් ගැන කල්පනා ගන්න නැතුව මේ කල්පනා ගන්න එක තමට හානියක් කියන අවබෝධයෙන් හිටියොත් තමන්ට මේක අර පහන මෙහෙම අල්ලන් ඉන්නවා වගේ දෙයක් වෙනවා අර හුලඟෙන් බේර ගන්න. මොකද මොන හරි බැඳීම් ඇති කරන් කරපු කර්ම වලින් තමයි අර හුලඟ පාරවල ඇති කරලා තියෙන්නේ. කර්ම බලවේග ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව අපි අත්හැරීම කරන එකම තමයි විසඳුම. එතකොට ඒ අවබෝධයෙන් ඉතින් මට පේුණා ඒගොල්ලන්
පස්සේ අර ටෙස්ට් වලට යනකොට හරි සතුටින් අර වෙන්දට බයෙන් යනලු ටෙස්ට් එක රිසල්ට් එක බලාපොරොත්තු අර එමේ දැන් පුරුදුනාලු මේ මොහොතේ වාසය කරන්න එන විදියට බාර ගන්න අන්න ඒ අර පොඩි දේවල් මේවත් එක්ක අනිවාර්යයෙන්ම අපි ওই විදියට මනස සැහැල්ලු කරන් සුවපත් කරගෙන හිටියොත් ඒ වගේම අපිට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා ඒව අවබෝධයෙන් හිටියොත් මම මොකටද බය වෙන්නේ කලබල ඒ බයක් එන්නේ නැතුව ඒ බුදුන්ව යහමින් සද්ධාවයි ඒ අවබෝධයයි ළඟට ගත්තොත් ඒක තමයි කොරෝනාවකින් උද්බේරෙනවා උපරිම අනිත් සංසාර බියෙන් උද්බේරෙන. මද විරාජ් දොන් මහත්මයා මම හිතන ගොඩක් වෙලා දැන් මයික් එක ඔන් කර කර හිටියා කියන් මහත්මයා අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමා කටහඬ සාගරහමද ඔබ වහන්සේගෙත් මයික් එක ඔන් වෙලා තියෙනවා මහත්මයා ඔව් පෙරවන් සරණයි පින්වාමින්නාන් සවසරයි නේපාලේ සාගර ස්වාමීන් වහන්සේ නේපාලේ සාගර ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් මම දැක්ක ලියනවා මේ ප්‍රශ්නයක් මේ අධික දරුණු කෝපය කොහොමද පාලනය කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදී ගොඩාක් ලස්සනට පැහැදිලි කළා මේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැති එක ඒ මොහොතේදී ධර්මයේ සම්බන්ධ කරගන්නේ නැතුව වෙන වෙන විකල්පවලට යන එක කියලා ස්වාමීන් වහන්සේ මේ කරුණ ගැන මේ යම්කිසි කරුණක් කියනවා නම් හොඳයි අර කෝපය පාලනය කර ගැනීම පිළිබඳව තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ සමහර වෙලාවට අපිට මේ සමීපම අත්දැකීමකුත් තියෙනවා තරුණ දරුවෙක් සීදුවි නසාගත්තා ඉතින් ඒ සීදුවි නසා ගැනීම තියෙන බරපතලකම ගැනත් අපේ ස්වාමීන් වහන්සේට දැනෙන විදිහට අපිට දැනුවත් කරනවා නම් තරුණ අයගේ හිතවලට ඒක එකතු වෙයි කියලා අදිස්ථාන ආමේ අපේක්ෂා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යම්කිසි කරුණක් කියලා දෙනකොට ඒක අපිට ගොඩාක් තදින් දැනිලා හිතේ අතුලටම කාවැදිච්ච අවස්ථා ගොඩක් තියෙනවා ඉතින් මේකත් හැමෝටම තමන්ගේ හිතේ තියෙන රාග දෝෂ මෝහ පාලනය කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා අපේක්ෂා කරනවා මම මේ ඉස්සර තේරු කරන්නේ නැති මේ ද්වේෂය කියන එක අධික ද්වේෂයට ඇත්තම ගොඩක් හිතනවනේ මෛත්‍රිය අරව මේවා කියලා ඒක අපේ ස්වාමීන් සමා වෙන්න මේ ඔබ වහන්සේ මට වස් කොහොමද මන් දන්නේ නැහැ කොහොම මන් 2006 ස්වාමීන් වහන්සේ තව එකක් මන් කියන්නුනේ මට මේක මගේ දෛවය අනුව මේ පළවෙනි පාර මේ zoom මේකත් එක්ක යන්නේ මම මේක මේ ආදර්ශය දෙන්න කැමතිම නෑ ඔබ වහන්සේලාට අවංකවම ඒ කියන්නේ ඒක කියන්න ඕනේ හැබැයි මේක අපේ දෛවය විසින් මේ දවස් මේක වෙලාවේ මේ විදිහට මුණ ගැහෙනවා තියෙනවා කොමාරි මේ ද්වේෂය කියන එක දැන් මේ ද්වේෂය කියන එක ගොඩක් අය හිතන්නේ මේ මෛත්‍රී භාවනාවෙන් අරව මේ වලින් තමයි ඒක බුදු ගුණාරි මොන හරි කියමුකෝ ඒ වලින් තමයි මේක මේක ඇත්තටම ද්වේෂ මම එක විදිහකට කියනවා මේ ද්වේෂය කෙනෙක්ගේ තියෙන විදිය දැනගන්න පුළුවන් එයාගේ ආශාවල් කොහොමද තියෙන්නේ කියලා. මොකද මේ ද්වේෂය ප්‍රතිඵලයක් මේ ආශාවල් ආශාව වැඩි කෙනාට ද්වේෂය එනවා වැඩි. ආශාවරි තණ්හාවරි ඉන්ද්‍රියම් පිනවන. මොකද ඉන්ද්‍රියම් පිනවනකොට ඒව ආශාවෙන් විඳිනකොට උඩක් ශක්තියක් වැය වෙනවා. මේ ශක්තිය වැඩි වෙනකොට වැය වෙනකොට හිත දුර්වල වෙනවා. මේ හිත දුර්වල වුණාම හිතේ අසරණ භාවයක් තමයි මේ ද්වේෂය. ඉතින් මේකට විතරදුම තමයි මේවා අර මේ අර එකයි අර රාගය ආසාවේ බැඳෙන එක කෑමෝනි පරිස්සම් වෙන්න ඕනේ. කෑම ඒ කියන්නේ රස ගන්න එක අර ඒ වගේ අපේ ඉන්ද්‍රියන් මේ අර මේ විනවන එක අපි මේ පරිසයෙන් මේවා කරන්න. තව ඉතින් එනවා ඕවා වැඩි මට්ටම් වලට වැඩි කරනකොට අමනුෂ්‍ය බලවේග ඇවිල්ලා තියෙනවා. ඒතර අර ෆිට් එකට වගේ යනවා ද්වේෂය. දැන් පොඩි ළමයින්ට එම මේ මොනවාද කාටුන් එහෙම බලන්න එපා කියලා මට ඊයේ පෙරේද පෙරේනා ඒගොල්ලෝ ටග් ගාලා ෆිට් එකට යනවා. මොකද ඒගොල්ලෝ ඒකට ඇබ්බැහි වෙලා ඒගොල්ලන් ඉන්න අමනුෂ්‍ය කොට්ටාෂය තමයි අර විදියට මේ ඒ විදියට හැසිරෙන්නේ. අර ඒක තියෙනවා. ඉතින් මේ අර අපි ඒකයි අපි ඇබ්බැහි වීම එකක් නොලැබෙනකොට අන්න ඒක කියන්නේ බැඳීමක් ඇති කරලා තියෙන එකට මෙයා වෙනකොට තමයි කියන බැඳීම ඒක සුද්ධ කරන එක තමයි අරකේ ප්‍රධාන විසඳුම. අපි සීලය රැකගෙන ඒ වගේම තව හිත සාන්ත කරන හිත මේ සුවපත් කරන පිළිවෙතක මේ යෙදෙනකොට සතුටින් ඉන්න කෙනෙකුට ද්වේෂයන්නේ නැහැ. ඒක නිරාමිෂ සතුටයි. ඔබට පොඩි නිරාමිෂ සතුට වැඩි වෙන පැත්තකට යන්න ඕනේ.
තව අනිත් එක සියදි විනාසා ගැනීම බරපතල කෙනෙක්. ඔකටත් ඔහම තමයි මට වැඩි මේ මගේ ඔකේ අත්දැකීම් මේ හරියට එක වෙනවා වෙන්න පුළුවන්. මේ වෙලාවට ගොඩක් තනි වෙලා තියන්න අරකයි මෙහෙම ඉන්න කට්ටිය. මේ කට්ටිය ගොඩක් මට පේන විදිහට අර දැන් මේ අවස්ථාවේදී අර ඊළඟ ලොකු අකුසල කර්ම වාරිකුත් වැඩ කරනවා. නොකෙන බලවේගිකුත් වැඩ කරනවා. තව මේ මේ වෙලාවට පුළුවන් තරම් කට්ටියව තනි කරන්නේ නැතුව තියෙන එකත් ඉම්පෝටන්ට්. मानसिक बेहद नूतन कालेट उद्यानुकूल सकस्खलती सपोर्ट गंड ओने नरकट विनवाने दैवियानुलाइंपार्ट අනිත් තනි මෙන් නරකයේ පුද්ගලයන් අනිත් එක තමයි තව අද තියෙන අර දේවල් වල අර බලවේග දිවිනසා ගන්න ඇති කරන බලවේග ගේම්ස් හරහා තව වෙන වෙන Facebook හරහා ඔය ඔක මාය ඒක ගොඩාක් ඇක්ටිව්ලි වැඩ කරනවා. ඉතින් අර ඒක පරිස්සම් වෙන්න ඕනේ ඒවා මම ඒ වෙන කියලා තිනවා ඊට ඉස්සෙල්ලා Facebook හරහා එතකොට අමනුෂ්‍යයන් මේ ගේම්ස් හරහා ඇකට ඇතුල් වෙලා තියෙන හැටි. ඉතින් අර ඒකයි පෙර අකුසල කර්මය දෙකම මික්ස් වුණාම ගන්නට අර වේදේ වෙන්න පුළුවන් මේ දෙකට අධ්‍යාත්මික මේ අර හිතේ සැනසීමක් ඇති කරන්න ඒ කියන්නේ අර මේ විදියට සංවරයට තැන දීලා අන්න ওই විදියට කටයුතු කරන් යන කෙනෙකුට මේක මඟ අරගන්න පුළුවන් ඒ නැති කෙනාට ඒක අනුග්‍රහ කරනවා නම් ඒවා ඒ උස්සයන්ට එහට ඒක මේක මේ නැත්තක් ඇති කරන්න ඉඩතියෙනවා අවසිත ස්වාමීන් වහන්සේ තව එතනදී තව මම බලාපොරොත්තු වුණ කරුණක් තමයි මේ එහෙම සිවිදි නසා ගැනීමකදී ඒ සිවිදි නසා ගැනීමට ලක්ෂණ එක මරණයට පත් වෙන පුද්ගලයාට තියෙන ආදීනවය ගැන සාමිනාසේ දැනුවත් ඒ කියන්නේ ඒක සමාජ බුදු ධර්මයේ දන්නවන් දැනුම දන්නවා නම් අනිවාර්යයෙන්ම අමනුෂ්‍ය ඒ කියන්නේ මේ ඊට වඩා හිර වෙන ලෝකයකට තමයි යන්නේ. එතනින් අර මේ අර ආත්ම දෘෂ්ටිය තියෙනවා නම් දැන් මේ ආත්මෙන් මේ ආත්මෙ ඉවර වෙනවා කියලා ඒ කියන්නේ අර ඒක නැතුව නැත්නම් මේත් බයයි අරම දන්නකොට බය වෙනවා මේ එහෙම සීදාසන කද සීන මේ टॉपिक මට ස්වාමීනි අවශ්‍ය වුණේ ගොඩක් කාලවලට ස්වාමීන් වහන්සේගේ වචනෙනුත් මේ සමාජයේ මෙහි බරපතලකම ප්‍රකාශ වුණාම මේක තරුණ කෙනෙකුගේ හිතේ ගොඩක් තදින් කාවදිනවා ඉප්‍රෙෂන් වගේ ආවත් ස්වාමීන් වහන්සේගේ වචනේ ආපහු මතක් වෙන්න පුළුවන් ඒක සමහර වෙලාවට රුකුලක් වෙයි එතනින් මිදෙන්න කියලා ඒ නිසා මේ අපේ චර්යාවම වෙනස් කර කර යනවනේ මම අර කියලා තියෙනවා කුමාර බ්‍රහ්මචර්ය ගැන ඒවත් සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා නැහැ ඉංග්‍රීසියෙන් තියෙනවා no fap එහෙම කියලා ඕක අවුරුදු 14 ඉඳන් මේ මේ අනිවාර්යම දැනුවත් වෙලා එන්න ඕනේ ළමයි ටික ඒක පිනක් එක ඉතින් තමයි අවුරුදු 70 වුණත් දැන් මේ ඒවා මගේ අරපු ආපු යුගයක් මේක ඉතින් මේ ගැටළු මේවා ටික ඒවා මේ කරගෙන එනවා නම් මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ ඒක තමයි නිදාන මේක कुमार ब्रह्मचारी तरुण पिरिसट अनिवार्यम धातु इंपॉर्टेंस मोले अरिने हटी ज्ञान शक्ति अने हटी संगरवेंडोने इंग्लिश विस्तर डोपामिन डिटॉक्स सिंगल परिवर्तन कल दिन कौद एक प्रयोजन एक प्रयोजन මගේ ගාවට ආවා මේ ළඟදි කියන්නේ මේගොල්ලන් දෙවියෝ වගේ ළමයි පෙරම්පුරන් ළමයි වගේ. අතරම මේ ළමයිට හීනෙන් පව යම් දේවල් පේන දිව්‍ය නැහක් වගේ එක පුතෙක්. ඒගොල්ලන් ඉන්නවත් දන්නේ නැහැ මේකේ කොහොම හරි. ඒ ළමයා මේ ඒ ළමයා තාත්තා අම්මත් තියෙනවා. අම්මත් එහෙමයි. අම්මත් බොහොම අමුතුම කෙනෙක්. තාත්තත් එහෙමයි. හැබැයි ළමයි දෙන්න
ළමය ප්‍රීරිම ළමය විශේෂයෙන්ම පද්මාසනෙන් තමයි සැතපෙන්නේ. අන්න එහෙම කියන්නේ. හැබැයි දැන් මේගොල්ලෝ ඉස්කෝලේ දාලා මේ ෆෝන් එක අතට දීලා මේ කොහොම හරි මොකක් දැන් මේ තාත්තට මේක කියා ගන්න ඕනේ. තාත් මේ ළමයි දුවනවා දැන් මං ගාවට එනකොට ඉන්නේ නැහැ. අරේ මේ දුවනවා. ඊට පස්සේ තාත්ත සැරෙන් අඬගෙන පුතා එන්න මෙහාට. ඉන්නේ නැහැ. හාමුදුර ගාව මට මේ කියන්න ඕනේ කියලා. මොකද එලා අහන්නේ නැහැ. පස්සේ ඉඳවලා මට කිව්වා ස්වාමීන් වහන්සේ අහන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේගොල්ලන් මේ කාටුන් අස්සෙන් මේවා කළා. මේ විදියට මේ ඒගොල්ල හොයාගෙන යනකොට සම්පූර්ණයෙන්ම නරක දේවල්. නරක දේවල් දිගටම. ඉතින් මහත්යෝ මේක හරියට මොනිටර් කරන්න ඕනේ. දැන් මේ මට පේනවා දැන් මගේ අර එළවන මහත්තෙක් ඉන්නවා මේ මා වරේ මේ වඩමන දෙමළ මහත්තෙක්. එයාගේ ළමයි දෙන්න දුවයි පුතයි. අම්මගේ ඉස්සර අපිට තමයි අර ඉස්කෝලේ වැඩවලට අර ෆෝන් එක ඔපරේට් කරන්නේ. ඉතින් අර ඒ වගේ සුපර්විෂන් එකක් අනිවාර්යයෙන්ම දෙමව්පියන් මම හිතන යුතුකම තියෙනවා අවුරුදු 18වත් වෙනකන්. ඉතින් ඒ පැත්ත මම හිතනවා ලේසි නැතුව ඇති. මොකද දැන් මේ හැදිලා ඉන්න විදිය ළමයි යමයි අම්මලායි අතර කොහොමද මේකේ අවධානය තන්නේ Tamanට තේරෙනකොට තමන් මේ විදියට රකින්න බලනවා අනිවාර්යයෙන්. දැන් ඒක එහෙමයි අම්මලා තමයි තාත්තට දැනගන්න ඕනේ මේක රෙස්ට්‍රික් කරන්නයි මේක කියන්නේ මේ තීරුම් කරන්නයි. තව ඒගොල්ලන් තව අර විදිහට අධ්‍යාත්මික මේ ඇට්මොස්ෆියර් එක බුදුන් වඳිනේ වගේ වල තියෙනවා නම් පංචශීල රකින්නේවා ස්ට්‍රෙස් කරනවා නම් කොහෙලා බලනවා නම් මේගොල්ලන් බොරු කියන්නේ කොහෙද? ඒක තමන් ආදර්ශයෙන් පෙන්වන්න තෝණේ අනිවාර්යයි. අර ඔය ටික වෙනවා නම් මාත්‍යෝ ඒ අර අමනුෂ්‍ය බලවේග වලට පහරක් වෙනවා එකට බුදුන් වඳිනවා නම් මොන හේතුවකට හරි. ඒතර ඒ ඇස්සේ ටීවී අරම මේවා බලන්නේ නැතුව අර ඒක ඒ විදිහට ප්‍රොපර්ලි ඒ වගේම දුම් අලනවා නම් ගෙවල් වල අර ඔය වැඩ පිළිවෙල වෙන්න ඕනේ ගෙවල් වල. ඒතකොට මේක සපෝට් වෙනවා අර ස්පිරිචුවල් ඇට්මොස්ෆියර් එකක් හැදෙනවා ගෙදර මේ වලින් ආරක්ෂා වෙන්න Tamanට සපෝට් එකක් ලැබෙනවා. මාත්‍ය ඔව් සාහනසේ මංජුල කියලා මහත්මයෙක් භාවනායේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා කියනවා. හොඳයි මංජුල මහත්මයා ඔබට මයික් එක කොමන්ට් කරගන්න පුළුවන්. මංජුල මංජුලා හෝ මංජුල මහත්මයා භාවනායේ ප්‍රශ්න තියෙනවා කියන මහත්මයා අපිට ඇහෙන්නේ නැහැ මං හිතන්නේ. අයියෙන් කිව්වොත් හොඳයි. ඔනේ මංජුල මහත්මයා නැත්තම් වෙන කෙනෙකුට පුළුවන් මේ අවස්ථාවේ යමු යන්න chat box එකට දාලා දෙන්න. මට දැනගන්න ඕනේ අපේ ඉන්ද්‍රියයන් වලින් අපට යම් කිසි දෙයක් දැනෙන්නේ දැනෙනවනේ හැබැයි ඉන්ද්‍රියයන් වලින් අපිට යම් කිසි දෙයක් දැනෙනවා ඒ දැනෙන්නේම අවිද්‍යාව පැත්තට ගිහිල්ලා එතකොට සෝන්ස ඒ අවිද්‍යාව පැත්තට යන්න කලින් අපි විද්‍යාව පහලගෙන යෝනිසෝ මනස්කාරය ඇති කර ගැනීමට අපි පුරුදු කර යුත්තේ කොහොමද කියන එක තමයි මම සෝයන්සෙන් දැනගන්නේ. ඔය දැනෙන එකත් එක්ක සංඥා වෙනවත් එක්කම තමයි ඔය ඔය දේ වෙන්නේ. නැත්තම් දැනීම නිකන් දැනීමක්. අර ඒක කොහොමද ගන්න විදිය සංඥාවෙන් කරන්නේ. ඒතකොට භාවනාවෙන් කරන්නේ සංඥා වෙනස් කරනවා. ඒක භාවනා කරනවා කිව්වම හරි එක්කෝ අපි ඒතර අර දැන් මේකේ තියෙනවා ඉන්ද්‍රිය සංවරයකින් උත් බ්ලොක් කරනවා. ඒක කෙරෙන්නත් ඕනේ. දැන් ගොඩක් අය ඒක තේරෙන්නේ නැහැ. ඒක හිතනවා නෑ මේ අර ඒ කට්ටිය තමයි ඒකතර පාලනය කරන්නේ නැතුව මෙනී කරලා කරන ක්‍රම කරන්න යනවා. ඒක දුර්වලයි ඒකවල. පාලනයක් කළා කියන්නේ මේක භුක්ති විඳින්න නැතුව ඒක එතකොට සීලයක් පිරෙනවා. එතකොට අර දැන් අපි කෑමක් කියමු රස ගන්න නැතුව දිව පුළුවන් තරම් රස තරව ගන්න නැතුව මේ වළඳ වළඳ වැළඳුවම අර සත්ව මොලේ වැඩ කරන එක අවම කරලා ඒ අවම කරලා තමයි ෆ්‍රන්චල් කෝටෙක්ස් එක අර හොඳට හිතන්න පුළුවන් මේ يعني මේක උපරිම මේ පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ධානයකින් ඉඳගෙන වැළඳුවත් අරක දැනෙන්නෙම නැහැ. ඒ කියන්නේ දැනෙනවා කියන්නේ ඒක රස කියලා ගන්නෙ නැහැ. ඒක තමන්ගේ අර ලෝභය උපරිම නැති වුණාමනේ ඔය ලෝභ ද්වේෂ නැති වෙන්නේ සමාධිය පීති සුඛයෙන්නේ. ඉතින් මේ ඉතින් අර ඒ අවස්ථාවේදී අර එතකොට අර දැන් අර එහෙම අර සත්ව මොලේ හරි පැහැදිලි සත්ව මොලේ වැඩ කරන්නේ නැතුව යන මට්ටමට ඉන්ද්‍රිය සංවර සීලයක් රකින්න ඕනේ. ඒ කියන්නේ ඒක භුක්ති විඳින්නේ නැහැ. දැන් රෙස්ටෝරන්ට් එකක් ගාවින් යනවා නම් ඒ සුවඳාවදී සුවඳ ගන්න නැතුව යන්න ඕනේ. මම ඒක කිව්වා ඉස්සරව කරපු ඒවා. අර ඒක දකින්න ඕනේ කෑම වල සුවඳ අර ගෑනුන්ගේ සෙන්ට් වගේ. ගෑනු කියන්නේ සමා වෙන්න. මොකද මට මේ මම එහෙම මේ පිරිමි අයට වදින්න කියන්න තමයි ඔය විදිහට කියන්නේ. ඒ කියන්නේ අර ඒස් ඒ කියන්නේ මොකද මේ අර ඒක දකින්න ඕනේ කෑමත් ඒ කෑමලක් තියෙනවා කෑම පේන විදිය. ඒ කියන්නේ නිකන් ඩෙකරේට් මොකද හරියට ප්‍රසන්ට් කරලා අපි ඒවත් බල බල අපි ජරාවක් ගැන හිත හිත
මේ කන්නේ නැහැ. ඒක භාවනා කරන කෙනෙක් තමයි මේක හානිය දැනගෙන එහෙම මේ විදිහට මග අරගෙන වළඳන්න බලන්නේ. ඒතකොට අර ඒවා එහෙම කරනකොට තමයි අර ඔන්න අර ප්‍රඥා මොලේ ඇරෙන්නේ. ප්‍රඥා මොලේ වැඩ කරන්න උඩින් එන්නේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. නැත්තම් අරව නාවට බුද්ධි විඳ විඳ ඒ ස්ට්‍රෙන්ත් ඒ ශ්‍රද්ධාව නැත්තම් තමයි අතරින්න අපි අර කැඩිච්ච සීඩෙන් තමයි කැඩිච්ච සමාධිය වලින් තමයි ප්‍රඥාව වඩන්නේ. තේරුණාද නැහැ මාත්? තේරුණා සමිත. බොහොමද? මොනිෂට දෙමු මොකද මේ මැඩම්ට දෙමු ගොඩා සන්තෝසයි ලාගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ගොහන්සේ අපිට ගොඩා වටින පණිවිඩයක් දුන්න බුද්ධ ගයාව ඉඳලා ඒක ගොඩක් ලුවහලක් වුණා අපිට ඇමරිකාවේ ඇතුළු ලෝකවාසීන්ට ගොහන්සේට ඒකට ඒක අපි ගොඩක් ප්‍රැක්ටිස් කරා ඒ වගේම ගොහන්සේට කියන්න ඕන දැන් අර ගොහන්සේ නෝ ෆැප් එක ගැන මතක් කරා අපි ඒකත් ට්‍රයි කරනවා හැබැයි අපි වලේ මඩේ වැටෙනවා හිටපු ගමන් නැවතයි නැගිටිනවා බොහන්සේගේ ධම්ම සාකච්ඡාවල් නිතර අහනවා ඒ වගේම අද කියලා දුන්නා අර ඩොපමින් ඩීටොක්ස් එක ගැන ඒකත් ගොඩක් වටින දෙයක් ඒ ගැන අපි හොයා බලනවා ඉදිරියේදී බොහන්සේට ගොඩක් පින් උදේ නැගිට ගමන්ම බුදු ධම්ම සංඝරත්නයට නමස්කාර කරාම බොහන්සේගේ ගුරුවරයා වන ඥාන විමල ස්වාමීන් වහන්සේ නිතර මතක් වෙනවා බොහන්සේ මතක් වෙනවා ඉතින් ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ මාර්ගයට යොමු කරාට නැවතත් ඔබ වහන්සේ ඇමරිකාවට එන්නේ කවද්ද මම හිතන්නේ යසස්ලා අපි ඔක්කොම බලාගෙන ඉන්නවා ආරාධනා කරන්න ඒ වගේම භාවනාවේදී ප්‍රශ්නයක් තියෙනවා දිගටම ඉන්න බෑ ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා යනවා දිගටම ඉන්න අමාරුයි මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඒ දිගටම ඉන්න එක කාටත් අමාරුයි. ඒ ගැන කලබල වෙන්න එපා. ඒක අර දිගටම try කරොත් තමයි දිගටම ඉන්න පුළුවන්. අර පොඩ පොඩ මේක ගන්න ඕනේ අර මං කිව්වේ එළවනකොට. අව ඊට වඩා අර මුලට මොනහරි අපෙන් අඩුපාඩු වෙනවා නම්, ඒ කියන්නේ අපේ energy losses වෙනවා අපි අඩුපාඩු වෙනකොට. ඒවා isolate කරලා දැනගෙන පොඩ්ඩක් ඒක අපි වැරදි හොයන හොඳටම දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අර ඒවා ඊට පස්සේ අපි නිහතමානී වෙලා ඒවනි නොලෙජ් කළා ඒවයි සමාව අරගෙන අනේම ද්වේෂයට ඉඩ දෙන්නේ නැහැ ඊට පස්සේ ආශාවට ඉඩ දෙන්නේ නැහැ ඒක දකින්න ඕනේ මම මෙහෙම මේ මඩේ අනි කිව්වා වගේ හොද මඩේ දාන්න මම කොච්චර කල් මෙහෙම යන්නද එතකොට මේක කැඩෙන් එතකොට ඒක බලන්න ඕනේ තැන් ඒ වගේ මේවා ගැන අපි පවු නැහැ කියලා අපි මිත්‍යා මත හිතට අරන් තියනවා අර අන්න ඒක ඔළුවෙන් කඩා ගන්න ඕනේ මේක ලොකු මට හානියක් වෙනවා මට ගොඩ වෙන්නේ බැරි ක්‍රියාවක් හරි වචනයක් හරි සිතුවිල්ලක් කියලා ඒක තමයි හොඳට පැහැදිලිව කන්වින්ස් වෙන විදිහට තේරෙන්න ඕනේ. එහෙම තේරුනම තමයි පාලනය කරන්න පුළුවන්. මේක අපි නෑ මට පුළුවන් ආයෙ හෙට මේක ප්‍රැක්ටිස් කරලා මේක මෙයා කරගන්න කියලා අන්න එහෙම මේක හානියක් වුන්නේ නෑ වැඩි කියලා අර එහෙම හිතනකොට හිතන පැත්ත තිබ්බොත් මේක කවදාකවත් මෙයා වෙන්නේ නෑ. ඉතින් අන්න ඒ කරුණු ගන්න ඕනේ තමයි හොයාගෙන යන්න ඕනේ තමයි ඔළුවට වදින මේ මේකෙ මෙහෙම හානියක් වෙනවා මට අපරාධේ ලොකු මේ මේකක් වෙනවා කියන එක ඒක තියෙන්න ඕනේ මම මෙහෙම නැති වුණොත් මේ අපවත් වෙලා ගියොත් කොහේ යන්න විඳන්නේ මෙහෙම කවදාත් බණක් අහන්නවත් ධර්මයේ පුරුදු කරන්න තාත්මයක් ලැබෙයිද කියන එක ඒක හොදට තමන්ට මේ පැහැදිලි කරගෙන තමයි සංවේගයෙන් තමයි මම පොඩි ඒකට මට ඉස්ස ජර්මන් ආදුරු කියනවා ඇඟිල්ලක් දෙන්න එපා කියලා අතම ගනි කියලා මාරයා අර ඒ වගේ අපි චූටිද ඒ වගේ හැම ඈතින් ඉන්න පුරුදු වෙන්න ඕනේ කයෙන් හොයි ඊට පස්සේ සිතුවිලි වල අර ප්‍රැක්ටිස් එකෙන් කියන්නේ අනික අපි දවසින් දවස පස්සට එන්න දෙන්න අරකයි අපි හිතන්න ඕනේ මේ ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ හිතේ ශක්තිය ඇඟේ ශක්තිය මම මේ වෙලාවේ මේක උපරිම මාස්ටර් කරගන්නවා මගේ එකම යාළුවා වෙන්නේත් මෙයා මේ ඥාතිවත් කවුරුව යහළුවවත් අපේ ළඟ ඉන්නේ නැහැ අපේ ඇඟවත් අපිට පිටක් වෙන්නේ නැහැ අපි හදාගත්තේ සිත අපේ ගාව ඉන්නවා අන්තිම උස්ම යනකම් ඊරුවන් සන්නේ බොහන්සි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මම ආනාපාන සති භාවනාව පුරුදු කරමින් ඉන්නේ ආනාපාන සති භාවනාවේදී මට
ඇඟ නොදැනී ගිය අවස්ථාවවල කයේ තදගති වගේ දැනෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඒ දැනෙන අවස්ථාවත් එක්ක මේ ශරීරයේ මෙන්න මේ කොටසනේ දැනින්නේ කියන එක ඒ වගේ දෙයක් මෑතකදී ඉඳලා මට දැනෙන්න පටන් ගෙන තියෙනවා. ඒක නිසා මම දැන් විතරම මේ යම් යම් තැන්වල දැනෙන අර ධාතු ගුණ වගේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් ඒකට මට දීර්ඝ වේලාවක් පර්යන්ති වාඩි වෙලා ඉන්නත් හැකියාව තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මම මේකත් එක්ක දැන් කය සම්බන්ධයෙන් මේ ධාතු ගුණයක් නෙමේ තියෙන්නේ කියන එකත් එක්ක ඉඳීම තුළ මට ඉතාමත්ම සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා. ඒත් එක්ක විශාල ගොඩක් කලාට නිකන් ලොකු දුකක් වගේ දෙයක් මාව මට ඇති වෙනවා. ඉතින් එතකොට මම දැන් අතන ඉඳලා මං බලන් යනවා මේ දුක ඇති වෙන මේ මට මේ දුක කියන මේ හැඟීම ඇති වෙන්න අර බේසිස් එක මුල්ුණ දේ මොකක්ද කියන එක දැන් මට ශාරීරික දෙයක් නම් මේ ධාතු ගුණයක් කියලා හිතා ගන්න පුළුවන්. දැන් මෙතන මම මේකයි වෙන්නේ කියලා හිතන්න යනවා. ඉතින් එතකොට මම දැන් අර ඉන්න තැනින් මට එතකොට හුස්ම දැනෙන්නේ නැතුව මං අරගෙන දැඩියෙන් කල්පනා කරන්න යනවා. දැන් අදු දෙවවනා කරන්න යනකොට මම මේකත් එක්ක අර දීප්ත දිත්තේ මත්තන් කියන ගාතාවත් එක්ක ඒක ගලපඬ වගේ හැදුවා. ඉතින් මේ වගේ එතකොට මම මගේ අරමුණෙන් ඇහෙන්නේ සමයන් මයික් එක ඔෆ් කරන ඔබට මේ දේ සමයන් තමයි වෙන්න සමින් හන්ස. ඉතින් එතකොට මට මේ විදිහට දැන් මගේ භාවනාව තුල මම මේ කරන දේ නිවැරදිද නැත්නම් මං ඇත්තටම නිකන් එතනින් අර පිට යෑමක්ද වෙන්නේ ඩීවියේෂන් එකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් මට හොඳයි. කියන්නේ දැන් ඊතර අනපනසතියෙන් තමයි එකපාරටම ගොඩාක් කරන ස්තම්පත් වෙන පැත්තකට යනවා. එහෙමයි. ෂණියෙන් යනවා. දැන් මගේ ප්‍රැක්ටිස් එකේ සාමාන්‍ය ওই විදියට නෙමෙයි. කියන්නේ අර මේක පොඩ්ඩක් අර කොහොම හොඳයි ඒක යන විදිය හරි. මේක අර හෝලිස්ටික් අර මේ සම්පූර්ණයෙන්ම මේ බැලන්ස් කරන එකක් වෙන්න ඕනේ. එහෙමයි. ඒක ඒතර එතනදී ඒක වැඩෙනවා හරි. තමන් අර මේ ගොඩාක් අර ඒක අර එහෙම වැඩෙනකොට විශේෂම අර ටිකක් යටට යනකොට අර අනුසේව එන්න පටන් ගන්නවා. ඒවල තමයි ඔය බය කරතිය. හරි මොකක් හරි අර ඒ කරුණු එන්නිට තියෙන්නේ. ඒතර ඒව තුන වැඩි රැඳෙන්න යන්න එපා. ඒක අර අපි නියන් අර පොඩ්ඩක් කලතර චුට්ටක් වෙන තේරෙනකොට ටිකක් මඩ ටික කලතර පොඩ්ඩක් අයින් කරලා තියන්න. ඒක වැඩි යන්න එපා ඒක. ඒතර ඒක අතල්ල සක්මන් කරලා හරි අර ඒ විදිහට මේ වැඩි ඒක ඔස්සේම දිගටම යන්න එපා. ඉතින් ඒ අතර ඊට පස්සේ බලන්න ඕනේ මේ අර දැන් අර මං එකයි මගේ එකම ගයිඩ් එකක් තමයි දැන් මෙහෙම හාමුදුරුවන්ගෙන් විතරක් අහන්න පුරුදු වෙන්න එපා. බුද්ධ වචනේ මේ පොඩ බලන්න ඕනේ. ඒ බුදුහාඳුරු ගුරුව කර යන්නේ පොතපත ළඟ තියාන පොඩක් කියව. ඒ කියවන වැඩේ වෙන්න ඕනේ. ඒතර බුදුහාඳුරු මෙතන කිය මෙහෙම කියලා දුන්නා නේද කියලා අර ඒ අනුව අපි උන්වහන්සේව ගුරු කරගෙන යනවා නේද කියන එක බල බල පොඩක් ප්‍රැක්ටිස් කරනවා නම් වටිනවා. ඉතින් සමාධිය වඩන්න අංග තියෙනවානේ බුදුහාඳුරේ කියලා තියෙනවා මේ ඉරියාපති භෝජන මතන්‍ය අර එහෙම තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය වලට ඊට පස්සේ ඉරියාපති භෝජන මතන්‍ය අර ඒ ටික අර ඒ ටික අපිට බලන්න පුළුවන්. ඉරියා ඉන්ද්‍රිය සංවර සීලය ඒක පැහැදිලි. අපි අරමුණු මග අරිනවා අපිව රාගය ද්වේෂය අවසන හරි මෝහය අවසන. ඉතින් ඒක ඇහ කන නාසය දිව ශරීරය මනසෙන් ඔය හයෙන්ම අපි ඒවා මග අරිනවා. ඒකට කන්ටි අපරහෙන් වගේ ඒ වගේ. එතකොට ඒකත් එක්ක ඒක සාමාන්‍යයෙන් අපි ඒක වඩනවත් එක්කම තමයි ඉරියාපතිය පිරියව වල අතීතය අනාගත චිතයවන් නැතුව වර්තමානෙ තියාගෙන මේ කයට ඒකෙන් ටොයිලට් එකට යනකොට එනකොට අන්න ඒ ටික ඒව වඩන්න ඕනේ. ඒකත් අපිට හිත දියුණු කරන්න කරගන්න ඕනේ පුරුද්දක්. ඊට පස්සේ භෝජන මත අනු ආහාර දානේ හැම මේ රස ගන්න නැතුව ළුවන් තමයි. ඒක රසයේ ඒක ඒ වෙලාවට ඒ වගේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට උයි රසයේ පරිසම් වෙන්න ඕනේ. ඒක පොඩි පහයකක් නෙමෙයි. දුහාන්දරෝ ලොකුම නීතිකරණයක් දාන්න ගියා පාරජිකා හැටියට ඔය දානි සම්බන්ධව. එතකොට ඒක ප්‍රායෝගික නැතිඳ තමයි ප්‍රතිවික්ෂා ක්‍රමයේ දැම්මේ. දැන් ඔය ඕවා තමයි සාමාන්‍යයෙන් ඕවා මිශ්‍රම් කරන්න ඕනේ. අරක වැඩි අර ඩිස්ටර්බ් වෙන මට්ටමට කරන්න යන්න එපා කියලා තමයි මම කියන්නේ. ඒක ප්‍රමාණයටම කරලා අර අනිත්‍ය මෙනීකරණයක සක්මනේ එහෙම බුද්ධ වචනේ මේ අපි මෙහෙම අහලා අපිට ඕන විදියට නෙමෙයි කියන විදියට ඒ හේතුඵල කයනම් කයේ කායම් පුරාණං කම්ම කයම් පුරාණ කර්ම වලින් හටගෙන තියෙන හැටි කය ඒ කර්ම අනිත්‍ය නම්
රූපය අනිත්‍යට පත් වෙන හැටි. අර ඒ බුදුහාඳුරේ කියන මෙනී කරන කොටස් ටික අරන් මෙනී කරනවා නම් වටිනවා. ඒතර හැම වෙලේම මෙනී කරලා ඒ ප්‍රඥාවෙන් වාසය කරන්න පුරුදු වෙන එක ඔය භාවනාව දිගටම ප්‍රයෝජනවත්. ඒක පරිස්සම්. එහෙමයි සම්. සේතර ස්වාමීන් වහන්සේ දැන් එතන අර දැනීමත් එක්ක දැන් කය දැනීමත් එක්ක සංඥාවත් එක්ක විඥානය ඇතිවීමත් එක්ක තමයි මේ ශාරීරික කොටස ඇති වෙන්නේ කියන එකත් එක්ක ඒ සම්බන්ධයෙන් ඒ දිගටම ඒ විදිහට කල්පනා කිරීම සුදුසුද සුදුසු කියන්නේ ඕක ඒතර ගොරෝසුව Tamanට වැටිහි මෙනවා ඒක අර වෙනස් වෙන හැටි අනිත්‍යටපත් වෙන හැටි ඒක හැබැයි ගොරෝසු කියලා මතක තියාගන්න ඒක තාම ඒතර තාම අපි අර ඇඟට මේ කාම ලෝකෙට සම්මීප වෙලා තමයි මේ මෙනී කිරීම කරන්නේ ඉතින් ඒක සමහර ප්‍රායෝගිකව උදව් වෙන්න පුළුවන් හැබැයි ගැඹුරකට යන්න ඒක සමහර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පැහැදිලිද තේරුණා नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो पतने निगदाय तत्र को भगवा पंचवकीये भिक्खु आमन्ते से द्वेमे भिक्खवे अन्तापब्जितेन न सेवितव्वा योचायं कामेषु कामसुकल्लिकानुयोगो हीनो गम्मो पोतुच्चनिको अनरियो अनत संहितो योचायं अत किल मतानुयोगो दुखो अनरियो अनत संहितो एते ते भिक्खवे उभो अन्ते अनुपगम मज्जिमा पटिपदा तथागतेन अभिसंबुद्धा चक्कुकरणी ज्ञानकरणी उपसमाय अभिज्ञाय संबोधाय निब्बानाय संवत्तते कतमाच सा भिक्खवे म
මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සීයතිදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායා